Aruna. Aruna. වසර පහක වගකීමක් සහිත හය රෙදි සෝදන යන්ත්‍ර හැමෝටම හරියන අලුත්ම මාදිලි තුනකින්. කුමාරිකා මුසු වූ නව සර්ෆ් එක්සෙල් දෑතට සුමුදුයි, පෙල්ලම් මට්ටුයි. අයිබෝවන් වනක්කම් ගුඩ මෝනිින් අස්සලාම් අලෙකුම් සුබෝ දෑසනක් දෙර අරුණ සමඟ එකතුවෙන්නේ අදංගහරුවා දටවෙනිද. තොරතුරුත් එක්ක තමයි මේ ගෙවෙන කාලය තරුණයාගේ සිට හැමදෙනම තොරතුරුත් එක්ක තමයි යාවත් කාලිනව නිසා තොරතුරු දැන ගැනීම තමත්ම වැදගත්වෙනවා. එහින්ද මේ ගෙවෙන හෝරාවේ වඩාත්ම වැඩිම තොරතුරු ප්‍රමාණයක් ඔබට සම්ප්‍රේෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙන දවගේ අද දවසත් ප්‍රධාන සිරස්සල වලට යමු. අද දරන පුවත්පත් වාර්තා සමාලෝචනය මෙතනින් ආරම්භ කරන පුවත්පත් සිරස්සල පමණක් නෙමෙයි, අදන FM දෙරණ සහ වෙබඩවිය තොරතුරු වාර්තා සියල්ල එක තමයි මේ තොරතුරු ගෙනෙන්නේ. මුලින්ම මම යන්නේ SMS පණිවිඩයට කිව්වා වගේ මේ FM දෙරණ අද උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සදහනක් විදිහට දක්වන කාරණයක් අද දරන SMS පණිවිඩෙන් ඔබට මේ දැන් ලැබිලා ඇති. ඒ අනුව ලන්ඩනයේ තහනම් සංවිධානයක සිටි පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙන ලූටන් එයාපෝට් එකේදී ගුවන්තොටුපළේදී අදවසේ වාර්තා කරනවා. ඒ සම්බන්ධයෙන් අදින SMS පණිවිඩය ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙක් තමයි මෙසේ අත්අඩංගුවට පත්වන්නේ. ෆෝ ශ්‍රී ලංකන් ඇරෙස්ටඩ් බයි කවුන්ටර් ටෙරර් පොලිස් ඉන් ලූටන් එයාපෝට් ලන්ඩන් සස්පිෂන් being of a band organization වාර්තා කරලා තිනු members of a band organization කියලා. ඊයේ තොරතුරු වාර්තාව ඊයේ රාත්‍රියේ සිට මේ සම්බන්ධයෙන් හොයලා බලලා අද දෙරණ FM දෙරණ කණ්ඩායම මේ තොරතුරු අද SMS පණිවිඩයක් විදිහට ඔබට එවනවා. ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ වෙනවන් ඊයේ දවසේ තිබිච්ච විශේෂත්වයක් එක්ක ඒ අනුව ජනාධිපති සටනට 35ක් අපබැඳ 6 දෙනෙක් නාම යෝජනා නොදීම ඊයේ ඉතාමත් සුවිශේෂයි 41-35ට බැස්සේ එනිසායි. ඒ අනුව තමයි ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති පතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා නොවැම්බර් මාසේ 16 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීමට ඉදිරිපත් වන අපේක්ෂකයෝ 35 දෙනෙක් මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ නාම යෝජනා බාර දුන්නේ. ලංකාදීපයේ එහෙම වාර්තා කරනකොට අරුණ පුවත්පත ප්‍රධාන සිරස්තලය විදිහට ඒට එක්කාසු කිරීමක් කරනවා. ජනාධිපතිවරණ ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව එනවා. 35 දෙනාට ලකුණු 35ක් දෙනවා. 6ක් තරඟයෙන් ඉවත් වෙනවා. මේ වාර්තාව ගෙනෙන්නේ අද අරුණ පුවත්පත ප්‍රධාන සිරස්තලයේ. හැබැයි මෙහිදී විශේෂත්වය මේකේ ගම්‍යාර්ථයේ කතා දෙකක් විදිහට ඔබට දකින්න පුළුවන්. මේ කතාවේ ශීර්ෂ වාර්තාවෙන්ද මම මෙහෙම කියන්න, සජිත් හූල්ට දෙයි ගෝටා දේශප්‍රියට දෙයි. සාමාන්‍යයෙන් හූල් මහත්මයා පහුගිය කාලේ ඉඳලම එහෙම කියන්න හොඳ නැහැ. කෙසේ වෙතත් මේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව අද දවසේ අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තල වාර්තාව ඔබට දක්වනවා. මේකත් එක්ක මතක් කරන්නට ඕන මේ කතාව කියනකොට තව එක්කාසු කිරීම කරන්න පුළුවන් ඕනතරම්. ඔබ දන්නවා 2015 ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසම පැවැත්ුණේ නැහැ. ඒවකට මැතිවරණ මහලේකම් කාර්ය මැතිවරණ කොමිසමේ මැකෝ කියලා තමයි මැතිවරණ කොමසාරිස්තුමා තමයි අපි හැඳින්වුවේ. මෙවර එහෙම නෙමෙයි, මැතිවරණ කොමිෂන් සභාව තිබෙන්නේ. ඒ අනුව ස්වාධීන කොමිෂන් සභාවක් විදිහට මැතිවරණ කොමිසමේ සභාපති තමයි මෙවර එන්නේ. ඉතින් ඔහු තමයි ගිය පාර ඡන්දෙත් මේ පාර ඡන්දෙත් ඉන්නේ ප්‍රධානියා විදිහට. ඒ කෙසේ වෙතත් මෙවර ස්වාධීන කොමිෂන් සභාවක් විදිහට ඔවුන් ක්‍රියාත්මක වීමේදී ඔවුන්ට තිබෙන නිලතල සහ බලතල පිළිබඳව තවදුරටත් සඳහන් කරන්න පුළුවන්. අපි අද පුවත්පතේ ප්‍රධාන සිරස්වලින් ගෙනෙන්නේ ජනාධිපති සටනට 35ක් අපේක්ෂකයෝ 41ක් කැපතැම්පත් කළත් නාම යෝජනා බාර දුන්නේ 35යි. ඒ චමල් වෙල්ගම මහීපාල තිස්සකුට්ටියාරච්චි සේගුදාව් ජයන්තලියනගේ නාම යෝජනා නොදුන්නු අය අතර ඉන්නෝ ඊයේ දවසේ. ඉදිරිපත් වෙච්ච විරෝධතා දෙකක් ප්‍රතික්ෂේප කර දමන්නට ඊයේ දවසේ තීරණය කර ලැබුවා. ඒ අනුව මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් දේශපාලන පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයෝ ස්වාධීන අපේක්ෂකයෝ විදිහට මෙවර ඉදිරිපත් වෙච්ච පිරිස පිළිබඳව ඡායාරූප වාර්තා සමග ගෙනෙනෝ ඩේලි මිරර් පුවත්පතේ වාර්තාව. ගෝටා සජිත් අනුර 32 others in the free වාර්තා කරන්නේ අද දවසේ ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තල වාර්තාවේ. යනුව ගෝටා බේ රාජපක්ෂ මහතා, සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා මෙවර ප්‍රධාන අපේක්ෂකයන් බවට පත්වෙවි මේ ජනාධිපතිවරණ සටනේ කියන්න අප හැමෝම කතාබහට ලක් කරන කාරණයක්. ඒ කෙසේ වෙතත් මේ යම් කිසි ආකාරයකින් ඔවුන්ව පමණක් උපුටා දැක්වුවොතින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනිකුත් අපේක්ෂකයන්ට කරන අසාධාරණයක් වෙනවා. මන්ද මේ අපේක්ෂකයෝ සියලු දෙනාම එක හා සමානයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට අනුව. එනිසා මම ඉක්මනට කියනවා නම් චාරූප වාර්තා ටික බලමු අද දවසේ ඊයේ අනිකුත් අය කවුද මේ විදිහට නාම යෝජනා ලබා දුන්නේ කියලා. අපරැක්කේ පුඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ ස්වාධීන අපේක්ෂකෙක් විදිහට ඉදිරිපත් වෙනවා. මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා 2010 සිට. අපි බලමු
මේ සිරස්සල වාර්තාවන්ටික ඉක්මට මේ දකි නෙම වාර්තාව මේතරම හිස්බුල්ල මහත්මයා හිස්බුල්ල මහත්මයා ස්වාධීන කෙනෙක් විදිහට එනවා මුස්ලිම් කොංග්‍රසයෙන් ස්වාධීන අපේක්ෂකෙක් විදිහට දෙවැනි සහ තෙවැනි පාර්ලිමේන්තුවට පිවිසියා ඔහු නැගෙන ප්‍රාතේ ආණ්ඩුකාර ධුරේ දරුවා. ඒ එක්කම තමයි සමරවීර වීරවන්නි මහත්මයා ස්වාධීන අපේක්ෂකෙක් විදිහට එන්නේ 1970 වියලුව ආසනයේ ජයග්‍රහණය කරපු මන්ත්‍රීවරයෙක්. ඔහු මේ අතර රජීව් විජේසිංහ මහතා ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් විදිහට 2010 ජූනි 26 වෙනිදා 2015 26 වෙනිදා දක්වා මීට පෙර ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම පීඑස්සී විජේනායක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වෙලා 1994 ඉඳලා 2004 දක්වා කටයුතු කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදිහට. මේකම තමයි අහමඩ් හසන් මොහමඩ් අලවි මහතා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන අලවි මහතා තුන්වන පාර්ලිමේන්තුවට 94 ආපු කෙනෙක්. මේ ඔහු මේ එක සරත් විජිත කුමාර කීර්තිරත්න ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට තවත් එකතු වෙන කෙනෙක්. මේ ඔබ දකින්නේ අශෝක වඩිගමංගාව මහතා. ඒ අනුව තමයි ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ඔහු මෙවර ඉදිරිපත් වෙන්නේ. ඒකම අපි යනවා වැලිසරගේ සමන්ත පෙරේරා මහතා. අපේ ජන බල පක්ෂය නියෝජනය කරමින් මෙවර නාම යෝජනා ලබා දුන්නා. ඒ වගේම සිරිපාද අමරසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට නාම යෝජනා ලබා දුන්නා. ඒ වගේම තමයි පොල්ගම්පල රාලාගේ අනුරුද්ධ චමින්ද අනුරුද්ධ ස්වාධීන අපේක්ෂකයෙක් අනුරුද්ධ පොල්ගම්පල මහත්මයා. ඒ වගේම වර්ණකුල සූර්ය මිල්රෝයි මිල්රෝයි ෆර්නාන්ඩු මහත්මයා බොහොම අමාරුවෙන් ආවේ මේ ස්ථානයට දිනුම් දෙන ස්ථානයට එතුමාව. ඒ වගේම චන්ද්‍රසේකර හිටිහාමි කෝරලාගේ සමන් සිරි හේරත් ස්වාධීන අපේක්ෂකයෙක්. ඒ වගේම අක්මීමන පල්ලියගුරුගේ වජිරපාණි විජේසිරිවර්ධන මෙවරත් ඉදිරිපත් වෙනවා ඡන්දය සඳහා. ඒ වගේම මේ ඔබ දකින්නේ බැද්දගමගේ නන්දිමිත්‍ර නව සමාජ පක්ෂය වෙනුවෙන් ඊයේ දවසේ නාම යෝජනා පත්‍ර බාර දීපු ආකාරය. ඉල්ලියා සයිඩ්රස් මොහමඩ් ස්වාධීන අපේක්ෂකෙක් විදිහට ඉදිරිපත් වෙනවා. ඒ වගේම තමයි පල්ලෙවත්ත ගමරාල්ලාගේ රොහාන් පල්ලෙවත්ත මෙවර ව්‍යාපාරිකයෙක් විදිහට ඉදිරිපත් වෙන අපේක්ෂකෙක්. ඒ වගේම තමයි අරුණ සොයිසා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නියෝජනය කරමින් මෙවර ඡන්දයට එනවා. ඒ වගේම බත්තරමුල්ලේ සීරතනහාමුදුර ජනසෙත පෙරමුණෙන් එනවා. අද සරත් මනමේන්ද්‍ර මහත්මයා නව සිහල උරුමෙන් එනවා. ඒ වගේම ASP ලියනගේ මහත්මයා කම්කරු පක්ෂයෙන් එනවා. අජන්ත විජේසිංහ මහත්මයා අවුරුදු 20කට පස්සේ මෙරට ජනාධිපතිවරුන් ඉදිරිපත් වන කාන්තාව බවට පත් වෙන්නේ ඇය. ඇය මේ විදිහට නාම යෝජනා බාර දුන්නා. කැටගොඩගේ ජයන්ත පෙරේරා ස්වාධීන අපේක්ෂකෙක් විදිහට මැතිවරණයට නාම යෝජනා පත්‍ර දුන්නා. දුමින්ද නාගව මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් නාම යෝජනා බාර දුන්නා. ඒ වගේම සිරිතුංග ජයසූරිය මහතා එක්සත් සමාජවාදී පක්ෂයෙන් නාම යෝජනා බාර දෙද්දී කේ සිවාජිනංග මහතා ස්වාධීන අපේක්ෂකෙක් විදිහට තමයි රොබි ජාතික පෙරමුණෙන් එක්සත් විමුක්ති පෙරමුණෙන් එන්නේ. මහේෂ් සිනානායක මහතා ජාතික ජනතා පක්ෂය වෙනුවෙන් මෙවර ඉදිරිපත් වන අපේක්ෂකයා. අද දවසේ චාරුප වාර්තාවේ දක්වා තිබෙනවා මේ සියල්ල සම්බන්ධව. මේ අතර නාගානන්දව කැපුවේ කවුද කියලා අරුණ පුවත්පතේ උපශීර්ෂ වාර්තාවක දක්වා තිබෙනවා. සල්ලි ටිකක් එකතු කරාලු, කොහේ හිටියලු, හිටියා මැතිවරණ ව්‍යාපාරේ ස්වාධීනයි කිව්වා නෑ පේන්න, දැන් කොහෙටද යන්නේ? අද දවසේ අරුණ පුවත්පත තමයි යනුව මේ තොරතුරු වාර්තාව ගෙනෙන්නේ. ඔහුට සිද්ධ වෙච්ච දේ පිළිබඳව ඔහු ඊයේ දවසේ මේ ස්ථානයට ඇවිල්ලිවලා අදහස් දැක්වීමක් කරනවා. ඔහුගේ ප්‍රකාශයට අනුව තමයි ඔහු කියන්නේ මිලියන 11ක් නාගානන්ද අතේ තියෙනවා කියලා. ජනාධිපතිතුමා ඉදිරිපත් වීම සඳහා දේශ විදේශ ජනතාවගෙන් රුපියල් මිලියන 11ක මුදලක් නාගානන්ද කුඩිතුවක්කු එකතු කර ඇති බව වාර්තා වෙනවලු. මේකම තමයි ඔහුව කපලා තිබෙන්නේ. ඔහුව කපලා තිබෙනවා කියලා එල්ල කරන චෝදනාව මේ එල්ල කරන්නේ නාගානන්ද කොඩිතුවක්කු මහත්මයාව කපලා තියෙන්නේ මහේෂ් සේනනායක මහත්මයා ආවත් එක්ක මේ ස්වාධීනව එකතු වෙච්ච පිරිස තමයි ඔහුව කපලා තියෙන්නේ. නැත්තම් ඔහු තමයි ජනාධිපතිවරණයට එන්න හිතුවේ කියලා ඔහු කියනවා. මේ අතර තමයි ඔහු කියන්නේ කොඩිතුවක්කු ජනාධිපතිනේ ඉදිරිපත් වීමන සිටි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ පක්ෂයේ සඳහා ඔහුට අවස්ථාවක් ලබා දීලා නැහැලු නාගානන්ද මහත්මයාට. ඒ හින්දා මැතිවරණ මහලේකම් කාර්යාල පැමිණි අවස්ථාව එකතු කළ මුදල් සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කුගෙන් මාධ්‍යවේදීන් ඇහුවම තමයි මේ ගැන කියලා තියෙන්නේ. අද දවසේ උපුටා දක්වන්නේ අරුණ පුවත්පතේ සිරස්තලයේ ඊයේ කොමිසම ළඟට ආවා, ඇවිල්ලා ප්‍රකාශයක් දීලා ගියා. හරි වැඩේ නාගානන්ද මහත්මයාට උනේ කියලා තමයි කියන්න දෙන්නේ. අරුණ පුවත්පතේ සිරස්සලය මේ අතට අනුර කුමාර දිසානායක මහත්මයා මෙවර එන්නේ සීනුවෙන්ද? නෑ, සීනුවෙන් මල් පෝච්චියෙන්ද? නෑ, ඒ ඉතිහාසේ මෙවර එන්නේ ඔහු මාලිමාවෙන්. ඇයි මාලිමාව ලැබෙන්නේ? ඒ අනුව මාලිමාවට දෙදෙනෙක් ඉල්ලීමක් කරා. ඊයේ දවසේ ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපතිවරණ තරඟ කරන ජනතා මුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාලිමාව ලකුණු යටතේ තරඟ වැදීමට නියමිතව තිබෙනවා. මාලිමාවෙන් එන්න හේතුව බවට පත් උනේ සංවිධානවලින් ඉදිරිපත් වන කණ්ඩායම් ස්වාධීන කණ්ඩායම් වලින් ඉදිරිපත් පත්වනකොට මැතිවරණ කොමිෂන් සභාව ලබා දෙන ලකුණු වලින් තමන් කැමති ලකුණක් තෝරා ගන්න පුළුවන්. එෙහිදී අනුර කුමාර දිසානායක මහත්මයා, ස්වාධීනව තරඟ කරන සමන් සිරි හේරත් මහත්මයා දෙන්නම තෝරාගත්තේ මාලිමාව. ඒ අනුව කුසපත් ඇදීමක් සිද්ධ වෙනවා. කුසපත් ඇදීමෙන් ජයග්‍රහණය කරේ අනුර කුමාර දිසානායක මහත්මයා. ඒ අනුව තමයි තුණ්ඩුවෙන් ඔහු තුණ්ඩුවෙන් එන්නේ මේ ආකාරයට පුවත්පත වාර්තා කරන ආකාරයට මෙවර ජනාධිපතිවරණයට. මේ අතර තමයි ජනතා මුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සමාජිකයන් 6 දෙනෙක් මෙවර ජනාධිපතිවරණයේ තරංකරුවන් ලෙස ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ ජවිපෙන් අත්පොත් තබලා ආපු 6 දෙනෙක් ඉන්නවා. මේක විශේෂත්වයක්.
එය තරුණ පුවත්පතේ වාර්තා කරන්නේ. ඒදී අනුරුද්ධ පොල්ගම්පල මහත්මය අපිට කතා කරන්න පුළුවන් හය දෙනා ඉතාමත් ඉක්මනට වෙලාව යනවා. නැත්නම් ඉතාමත් ලේසි කියන්නේ ඊකසේ තමයි හිතන තොරතුරු වාර්තාව ගෙනා යුතු හිඳ ඔබට කියන්න මේ අනුව තමයි සිරිපාල අමරසිංහ, පියසිරි විජේනායක, දුමින්ද නාගම, අනුරුද්ධ පොල්ගම්පල, සමන්සිරි හේරත්, අරුන්ද සොයිසා යන අය ජනාධිපති අපේක්ෂකයන් ලෙස මේ අය ඉදිරිපත් වෙන්නේ ජනාධිපති වෙන්නේ. ඉතින් ජවිපේ තමයි පුහුණු පාසල බවට පත්ුනේ ඔවුන්ගේ මේ අද චාරුප වාර්තාව. මේ අද සිරස්සල වාර්තාව මේ අතර ඕනම කෙනෙකුගේ ජනාධිපතිවරණ සටනක් කියන්නේ දේශපාලනික වශයෙන් ප්‍රතිවාදීන් දෙදෙනෙක් පිළිබඳ කතා කරන සටනක්. මෑත කාලීන ඉතිහාසයේ බොහොම ප්‍රංශය ඇරෙන්නට ප්‍රතිවාදී අපේක්ෂකයෝ දෙදෙනෙක් පිළිබඳව තමයි කතා වුණේ. ලංකාවෙත් එහෙමයි තත්ත්වය දැන්ට පේන්න තියෙන නම් සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ දෙපළයි යනු කතාබහට ලක්වන දෙපළ. The Big Two Meet කියලා වාර්තා කරන්නේ අද සිලොන් ටුඩේ පුවත්පතේ ඒ සම්බන්ධ තොරතුරු වාර්තාවත් එක්ක. Presidential Election Battle Begins ප්‍රධාන සිරස්සල වාර්තාව එසේ වාර්තා කරනකොට ඊයේ නාම යෝජනා ලබා දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා සිනා මුසු මුහුණින් සජිත් ප්‍රේමදාස මහතා සමග කතා කළා. ඒ විතරක් නෙවෙයි චාරුප වාර්තාවේ දක්වා තිබෙන්නේ අද යනුව සුබ පැතුම් එක්කාසු කළා. ඉතින් පරිණත දේශපාලනයේ වගේම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේදී අප දකින්නේ එකම කාරණය මෙයයි. මේ අද ඩේලි මිරර් පුවත්පතේ ඒ චාරුප මේ දකින සිලොන් ටුඩේ පුවත්පතේ චාරුප වාර්තාව, මේ අතර ඩේලි මිරර් පුවත්පතේ චාරුප වාර්තාවත් හරිම අපූරු වාර්තාවක්. එහි දක්වා තිබෙන්නේ දෙදෙනාම දෙදෙනාට ආචාර කරගන්න ඔවුන් දෙදෙනා අතර පැවැත්වෙන තරගයක් බවට පත්වේ කියලා තමයි මෙහිදී සඳහන් කරන්නේ. ඔවුන් සිරස්තලය ගෙනෙන්නේ ග්‍රීටිංස් බිෆෝ කන්ටෙස් කියලා යනුව සුබ පැතුම එක්කාසුනේ මෙලෙසයි තරගයට පෙර වාර්තාව දක්වා තිබෙනවා. සියලු දෙනාම නාම යෝජනා පත්‍ර භාරදී මේකම සඳහන් කළ යුතු තව කාරණයක් තිබෙනවා. මේ ආකාරයට ඇයි අපේක්ෂකයෝ විශාල පිරිසක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්නේ? මොනවද ඔවුන්ට ලැබෙන දේවල්? මොනවද ඔවුන්ට ලැබෙන වරප්‍රසාදයන්? ඒ සම්බන්ධයෙන් විශේෂ සටහනක් අද දෙරණ අරුණ ඔස්සේ, ලෝකයේ සහ ලෝක වැඩසටහන ඔස්සේ අපි ගෙනෙනවා. ඒ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සරල කතා බහක් දෙනවා ලෝකයේ සහ ලෝකිය තුළ. ඉතින් එහිදී දැනගන්නට පුළුවන් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාව. මේකම ආපු හැමෝම ඊයේ සුබ පැතුම් පතලා පිටව ගියා. අපේක්ෂකයෝ වෙනකම් පාක්ෂිකයෝ බලන් හිටියා එළියේ. මේ දකින චාරුප වාර්තාව දිනමිනේ ඒ සම්බන්ධව. අපේක්ෂකයෝ 35ක් ජනපති සටනේ අපතැබූ 6ක් නම් නොදිති හිටපු මන්ත්‍රීන් 15ක් සටනට. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දවසේ අපමුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව පිටතට පැමිණි ආකාරය වාර්තා කරනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි ආකාරය වාර්තා කරනවා. ඒ වගේම තමයි අනුර කුමාර දිසානායක මහතා පැමිණි ආකාරය වාර්තා කරනවා. මේ සියලු චාරුප වාර්තාවන් වල දක්වලා තියෙන්නේ ඊයේ ඔවුන් පිළිගැනීම සඳහා විශාල පිරිසක් සිටියා. ඩේලි FT පුවත්පතේ ඇතුළු පිටු වාර්තාවේ විශේෂ ආරක්ෂාව තර කිරීම සහ ඒ ආරක්ෂාව තර වී තිබුණේ කෙසේද කියා පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. ඒ අනුව මේ සියලු දෙනා අද රැස පුවත්පතේ ගෙනෙන්නේ අපේක්ෂකයෝ විදිහට ආවෙන් පස්සේ කරපිටින් ජනතාවගේ කරමතින් යන ආකාරය. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහත්මයා කරමතින් යනවා. ඒකම අනුර කුමාර දිසානායක මහත්මයා ඉන්නෝ, වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉන්නෝ. ඉතින් රාජදරකරුව විශාල පිරිසක් මේ ස්ථානයට රැස්ව සිටියා. මේ සියලු දෙනා මේ චාරුප වාර්තාවන් දක්වා තිබෙනවා. මෙතනින් එහාට මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ ඉල්ලීම අද දිවයින පුවත්පතේ තොරතුරු වාර්තාවේ ගෙනෙනවා. ආධාරකරුව නීති අනුව ක්‍රියා කරවන්න මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනපති අපේක්ෂකයන්ට කිව්වේ. එයයි ජනාධිපතිවරණයට තරඟ කරන සියලු අපේක්ෂකයන්, දේශපාලන පක්ෂ තම ආධාරකරුවන් නීත්‍යානුකූලව නිකුත් කර ඇති ආචාර ධර්ම අනුව ක්‍රියා කරවීමට කටයුතු කරන්න. ඒ තමයි මේ මොහොතේදී මැතිවරණ කොමිසමට ලබා දෙන එකම සහාය බවට පත් වෙන්නේ. අපේක්ෂකයන්ගේ ප්‍රමාණය වැඩිවීම නිසා පසුගිය ජනාධිපතිවරුන්ට වඩා දෙගුණකින් වැඩිවීමෙන් පත්‍රිකා විශාල වෙනවා. ඒ විතරක් නෙමේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන විශාල කරන්න වෙනවා. ඔබ සියලු දෙනාම නියෝජනය කරමින් නියෝජිතව ආවෝතින්. ඒ හින්දා මේ වෙනුවෙන් කටයුතු කරන්න කියලා අද දවසේ එවෙනුවෙන් කතා කරන්න කියලා අද දවසේ මතක් කිරීමක් කරනවා. උපශීර්ෂ වාර්තාව තමයි මේ ගෙනෙන්නේ. මේ අතර මේ නාම යෝජනා භාර දීලා ආවෙන් පස්සේ බොහෝ දෙනෙක් මේ ප්‍රධාන අපේක්ෂකයෝ කිහිප බලක් කියපු කතා අද දවසේ පුවත්පත් කිහිපයක් වාර්තා කරනවා. මිනිසත් කමින් පිරිනු දේශයක් ගොඩනගන බව සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා. මනුස්සකම ගොඩනගන සංවර්ධනයේ අරුණවල උදා වෙන මනුස්සකමින් පිරිනු දේශයක් ගොඩනැගීමට කැප වෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දවසේ ප්‍රකාශ කළා. අද දිවයින සහ තවත් පුවත්පත් දෙකක් ගෙනෙනවා. ඒ සම්බන්ධයෙන් මාවිම් පුවත්පතේ උපශීර්ෂ වාර්තාවක් වෙන්වන්නේ මේ සම්බන්ධවමයි. මේ අතරම දිවයිනේ උපශීර්ෂ වාර්තාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ
ප්‍රකාශය ජනතා හිතවාදී රජයක් හදනවා කියා එතුමා සඳහන් කළා. ජනතාවගේ ඡන්දයෙන් ජනතා හිතවාදී රජයක් බිහි කිරීමට තම විශිෂ්ට ජයග්‍රහණයේ එකම අරමුණ බව ඔහු සඳහන් කළා. ඔහු සඳහන් කරන්නේ යනු ජයග්‍රහණය කරන එක අනිවාර්යයි. ඉතින් ජනතාව වෙනුවෙන් කැපවෙච්ච කාලයක් තමයි ඉදිරි කාලවකවානුවේදී එන්නේ කියලා ඉදිරි සඳහන් කළා. ඉතින් හැම දිනාගෙන් බලාපොරොත්තු වෙන්නේ ජනතාව වෙනුවෙන් අවධානය යොමු කරයි කියන එක. ඒ තමයි අද මාබිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරලා තින්නේ. අපි බලමු මෙම සිරස්තලට පහලින් සියලු ජනකොටස්වල සහයෙන් විශිෂ්ට දිනුමක් ලබන බව ගෝඨාභය කියද්දී සොඳුරු දේශයක් හදන්න කැපවනවා සජිත් කියනවා. නොවැම්බර් 16 වෙනිදා පරිවර්තනයකට එකතු වෙන්න කියලා අනුරකුමාර දිසානායක මහතා කියනවා. අද උපශීර්ෂ වාර්තාව මෙලෙස ගෙනෙනවා සෑම පුවත්පතකම. මම එනෝ එකත් එක්ක තවත් වෙනත් කතාවකට යනවා. මේක සම්බන්ධයෙන් හූ හඬ ලැබුණු කෑකෝ ගසපු තවත් සිදුවීමක් පිළිබඳව වාර්තා වෙනවා. ඒ අනුව තමයි අද ඩේලි මිරර් පුවත්පතේ අපි වෙලා බලන්නේ. අද හිරුනිකායෙන් සෆොන්ද රෝන් සයිඩ් වාර්තා කරන්නේ අද දවසේදී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියෝ වැරදි පැත්තෙන් පොලිසිය ඇතුල් කළා කියලා සේ ෂිවස් මිස්ඩිරෙක්ටඩ් බයි ද පොලිස් වාර්තාව ගෙනෙනවා දවසේ. මේ විදිහට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව ඊයේ මැතිවරණ කාර්යාලයට යහපද යාබද මහපාරේදී තමන්ට ඉතාමත් කනගාටුදායක සිද්ධියකට මුහුණ දෙන්න සිදුනා කියලා කියනවා. ඒ අනුව පොහොට්ටුවේ පාක්ෂිකයන්ගේ භීෂණයට අසුනා කියලා තමයි අය නම් කියන්නේ. කෙසේ නමුත් හිරුනිකා මන්ත්‍රීවරියේ ඊයේ එනකොට මැතිවරණ මහලේකම් කාර්යාලයට ගිහිල්ලා තියෙන උදේ වාහන තදබදයෙන් ගමන් කිරීමේදී විශාල වාහන තදබදයක් ඇහැයිලා සෑහෙන කාලයක් ගිහිල්ලා කෙසේ වෙතත් එම අවස්ථාවේ වාහනෙන් පිටතට පැමිණිය පොහොට්ටුවේ පාක්ෂිකෙන් නිර්දය ලෙස කුණුහරප කියමින් බැනවදිමින් විශාල ගාල ගෝට්ටියක් ඇති කළා කියලා තමයි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියන්නේ. ඉතින් කෙසේ වෙතත් මගේ දරුවගේ ජීවිතයේ බේරුණේ 99න් කියලා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියනවා. ඉතින් මාස පහක දරුවත් එක්ක තමයි ගියේ කියලා කිදි සඳහන් කරනවා. ඒ අනුව ඇයට නාම යෝජනා දෙන තැනට යද්දි මේ විදිහට සිය විරෝධතාවන් නෙල්ල වුණා කියලා කියන්නේ පොහොට්ටුවේ අපේක්ෂයෙන්. ඉතින් කෙසේ වෙතත් වැරදි පැත්තෙන් පොලිසිය කියලා ඇතුළු වෙන්න කියලා ඊයේ දෙපැත්තක් තිබුණා. එකක් තමයි ප්‍රධාන මාර්ගයේ පැත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම එහෙම නැත්නම් හිතවතුන්ගේ වෙනුවෙන් එක පැත්තකින් පිවිසීම, අනික් පැත්තෙන් ගැටීමක් ඇති නොවන්න රාජකීය ආයුර්වේද වට්‍රවම පැත්තෙන් පිවිසීම දබා දීලා තිබුණා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කණ්ඩායමට. ඉතින් කෙසේ වෙතත් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මයාගේ යාළුවෙද්ද කොහෙද පොලිසිය ඉඳලා තියෙනවා මම හිතන්නේ මේ පැත්තෙන් යන්න කියලා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵල ඇයට භුක්ති විඳින සිදුවලා තියෙනවා. ඇය කියන්නේ පුහුට්ටුවේ මැරයන්ගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුණා කියලා ඉවරලා. ඉතින් කෙසේ නමුත් හූහඬ මැද්දේ ඇයට යන්න උණු බව තමයි එහි සිටි අප වාර්තාකරුවන් සඳහන් කර සිටියේ. අපි එතනින් උපුට දක්වන්නේ තවත් විශේෂ කතා කිහිපයක්. මේ ඊයේ පොලිස් පොඩ්ඩෙක් ඇස ගැටීම නිසාවෙන් දක්ෂිණ අධිවේගයේ ගිය සැප රියේ තිබිලා කුඩු කිලෝ 50ක් හොයාගෙන තිබෙනවා. නම ගිය ජාවාරමෙක් වෙච්ච පරේ සුද්ද ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට පත් වෙනවා. දැන් ওই පොඩි පොඩි වාහනවල මේ කුඩු අදින්නේ හොඳ සැප වාහනවල. ඉතින් ඒ අනුව තමයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිට්‍රාමෙන් සැකකටයුතු සුකෝබ්බෝගී ජීප්‍රතයක් ඊයේ පරීක්ෂා කළ අධිවේගී මාර්ග ආරක්ෂණ පොලිස් ඒකකයේ නිලධාරීන් රුපියල් කෝටි 75කට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 50ක් සමග සැකකරුව දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා කරන්නේ. කෝටි 50ක හෙරොයින් සමග තමයි මේ අය අත්අඩංගුවට පත් වුණේ ඊයේ දවසේ. මේ අදාළ පුද්ගලයා පරේ සුද්ද කියලා හඳුන්වනවා. එනම් පරේ සුද්ද කියන පුද්ගලයා කාලයක් තිස්සේ මේ සා ජාවාරමට සම්බන්ධව සිටි පුද්ගලයෙක් විදිහට තමයි හඳුන්වා දී තිබෙන්නේ. මත්කුළු ජාවාරම්කරුවෙක් චමින්ද දිල්රුක් නැමැති ඔහු අත්අඩංගුවට ගත්ත සැකරුවන් නුගේගොඩ උඩහමුල්ලේ පදිංචි කරවන මංගල සිසිර කුමාරසිරි නැමැත්තෙක් මත්කුඩු ප්‍රවාහනයෙන් කරමින් තිබිලා තියෙන්නේ 150ක ප්‍රාඩෝ එකක. ඉතින් කෙසේ වෙතත් ජීප්‍රති අතුරුගිරියෙන් පිටවීමට උත්සාහ ගන්න අවස්ථාවේ පොලිසියට අස් වෙලා තිබෙනවා. සැකයක් මත තමයි පරීක්ෂා කරලා තියෙන්නේ. හෙරොයින් තොගේ තිබිලා තියෙන්නේ කිලෝ එකේ පැකට් වශයෙන් පැකට් 50ක අහුල පොහොර උර දෙකක දාලා. පරිසුද්ධා මීට පෙරත් අවස්ථා කීපයකම බොරැල පොලිස්තේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ ඔහුගේ තුන්වෙනි පාර කියලා තමයි කියන්නේ අද දවසේදී. මේ අතරේ අද අරුණ පුවත්පත කියන තවත් කතාවක්. ඌව පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියේ අවසන් වෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ආසන 17ක් දිනාගෙන ප්‍රසාද ආසන 2ක් දනාගෙන එය බලය තහවුරු කළ තියෙන මන්ත්‍රී ආසන 34න් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසන 13ක් දිනාගෙන ඉද්දි ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ආසන 2ක් දිනාගෙන ඉන්නවා ඌව පළාත් සභාවේ. කෙසේ නමුත් මේ පළාත් සභාවේ කාලය අවසන් වුණාට පළාත් සභාව පැවැත්වීම නම් පළාත් සභා ඡන්දේ පැවැත්වීම නම් මේ සියල්ලත් එක කල් යනවා. ඒ අනුව මැතිවරණ කාලසටහන බැලුවම ජනාධිපතිවරණය යම් අපේක්ෂකෙක් ජයගත හොත් බොහෝ විට එය ඊළඟට පළාත් සභා මැතිවරණයට පෙර
මහමැතිවරණයක් වනු ඇති බව තමයි වාර්තා වෙන්නේ. එහෙම වුණොතින් තව කාලයක් ගෙදර තමයි ඉන්න වෙන්නේ කට්ටියට කියලායි කියන්න තියෙන්නේ. මේ අතර ජනාධිපතිවරයා සහ වෘත්තීය සමිති අතර සිද්ධ වෙච්ච සාකච්ඡා සාර්ථකව අවසන්ව තිබෙනවා දුම්රිය වෘත්තීය සමිති සමග. ඒ නිසාවෙන් දුම්රිය වර්ජනය අවසන් කිරීමට හැකියාව ලැබුණු බව අද පුවත්පතේ උපශීර්ෂ වාර්තාවේ ගෙනෙන්නේ. මේ අනුව දින ගණනක් පුරාවට ඇදුණු දුම්රිය වර්ජනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇතිවෙච්ච සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදිහට නතර කරනවා. වැටුප් විසමතාවක් මුල් කර ගනිමින් පසුගිය 24 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ස්ථානාධිපති රියදුරු නියාමක පාලකවරු මේ දින සාකච්ඡා පැවැත්තුනේ. එයනුව අද මධ්‍යම රාත්‍රියේ මේ තැපල් ප්‍රවාහන කටයුතු ආරම්භ කරා කියලා කිව්වා. වැඩ වර්ජනේ නවතා දමන ලෙස දුම්රිය අත්‍යවශ්‍ය සේවා බවට පත් කළා. නමුත් ඊට අමතරව සේවය අතහැර ගියාසේ ලිපි නිකුත් කළා. ප්‍රවාහන බලධාරීන් වැටුප් කොමිසම් බලධාරීන් ඊයේ සාකච්ඡා පැවැත්තුවා. එහිදී වැඩ වර්ජනය හේතුවෙන් ගෙන තිබූ විනය ක්‍රියාමාර්ග ඉවත් කර ගැනීමට බලධාරීන් පොරොන්දු වෙනවා. විනය ක්‍රියාමාර්ග ඉවත් කර ගැනීම හේතුවෙන් වර්ජනේ නැත කාලයට අදාළ සියලු වැටුප් ප්‍රජට ගෙවීමට සිදු වෙනවා. දුම්රිය සේවාව අද දහවල් 12ට පමණ වෙනට යථා තත්ත්වයට පත් වෙනවා. දැන් මේ වර්ජන කිසිවක් වැඩක් ඇති වර්ජනයක් වුණාද? ජනතාව පාර හිටපු එක ඇරෙන්න දවස් ගාණක් තිස්සේ කරපු වර්ජනේ මොකද්ද ප්‍රතිඵලය? ඒගොල්ලන්ට වැඩුප් ලැබුණෙත් නැහැ. ඒ සාකච්ඡා මුකුත් වැඩි වුණෙත් නැහැ. අවසානයේ ඔවුන් ගෙදරට වෙලා හිටියා වැඩ කරන්නේ නැතුව ආණ්ඩුවෙන් ඒකට පඩි ගෙවනවා. ඒතර ආණ්ඩුවේ පෙරේද දවසේ කිව්වා රුපියල් කෝටි 11ක ආදායමක් ලැබලා තියෙනවා කියලා. මේ කෝච්චි දුවන්නේ නැතුව ගෙදර හිටියන් ඒගොල්ලන්ගේ පඩි ගෙවන්න ඕනුනේ නැහැ. එහෙනම් හොඳයි මේ වර්ජනේ හින්දා ලාභයක් ලැබුවා කියලා තමයි කිව්වේ ඊයේ හෝ පෙරේද දිනමින පුවත්පත. ඉතින් අවසානයේ මේ අය වයින් කරනකොට මේ විදිහට වර්ජනේට එකතු වෙච්ච අයව අත්‍යවශ්‍ය සේවාවක් කළා තියෙද්දිත් ඒ විදිහට විරෝධතා දක්වුවා අයව. නමුත් එහෙම වෙන්නේත් නැහැ. ඉතින් අවසානයේ මේ රටේ පොඩි මිනිහට බදු ගෙවන මිනිස්සයට කෝච්චිය යන රාජ්‍ය සේවකයාට පෞද්ගලික අංශයේ සේවකයාට සිදුවෙච්ච හිරිහැරය ඇරෙන්නට ආණ්ඩුව පැත්තෙන් දිනාගත්ත දේකුත් වර්ජකයෝ පැත්තෙන් දිනාගත්ත දේකුත් නැත කියන තමයි තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සයව තැළුවා පීඩාවට පත් කරා. මේ හැම එකම කරේ මිනිස්සයාට පීඩාවට පත් කරන්න බලන් ගියාම අවසානයේ. ඉතින් ඒගොල්ලෝ කියන්නේ විසමතා ඇති වෙනවා මේ වැටුප් වැඩි කිරීමත් එක්ක දුම්රිය තාක්ෂණ ශිල්පීන් කියනවා. ඉතින් ඒ දවස් ඒ සම්බන්ධයෙන් උතරතුරු වාර්තාව දක්වා තිබෙනවා. ඒ අනුව වර්ජිත දුම්රිය ශ්‍රේණි පහට වැටුප් තල දෙන්න රජය ගත් තීන්දුවෙන් වැටුප් විසමතා ඇති වෙනවා කියලා දුම්රිය තාක්ෂණ ශිල්පීන්ගේ සංගම ප්‍රධාන ලේකම් කියනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් උද්ඝෝෂණ කරන්න අරගොල්ලන්ට දීපු හින්දා අපිට මේ තත්ත්වය ඇති වෙනවා කියලා. ඒ අනුව කැබිනට් මණ්ඩලය මගින් ගත්ත මේ තීන්දුව නිසා දුම්රිය මගින් දින 12ක් තිස්සේ ගමන් අපහසුතාවලින් පීඩා වීමට සිදුලා තියෙනවා කියලා උනුත් කියනවා. අවසානයේ දෙගොල්ලෝ හම්බෙච්ච දෙයක් නැහැ මේ වේරාසන සිද්ධිය. ඉතින් කෙසේ නමුත් වෙලා තියෙන දේ සරලව ඔකයි. අවසානයේ මේ රටේ පොඩි මිනිස්සයාටම තමයි මේ හැම දෙයකටම තැළෙන්න පීඩා විඳින සිද්ධ වුනේ. කෝ ඇමතිතුමාලා කියපු කතා දැන් අයින් කරනවා කිව්වේ තදින් ඉන්නවා වගේ පෙවුනේ. මොනවද කළේ? දැන් ඒ ඇමතිතුමා සාකච්ඡා ගිහින් තිබ්බේ නැහැ. ලේකම්තුමා විතරයි ගිහින් තිබ්බේ. එතකොට ඊළඟට තමයි දැන් ආමියකේ කට්ටිය පුහුණු කරනකොට 30 දෙනෙක් දුම්රිය සඳහා. ඒකත් මේකෙම නවති. ආයි දුම්රිය වර්ජනයක් ආවෙන් පස්සේ පත්තරයක සිරස්තලයක් දාගන්න කියන්නේ වගේ කතාවක් කියලා මතක් කරනවා. මේ අතරේ කණංකේ බස් ගැටුමක් සිද්ධ වෙලා ඊයේ 23 දෙනෙක් තුවාල ලැබුවා. 9 දෙනෙක් අසාධ්‍ය තත්ත්වයේ ඉන්නවා. අද මව්බිම් පුවත්පතේ උපශීර්ෂ වාර්තාවේ ගෙනෙන්නේ. එනෝ කණංකේ පාලම ආසන්නයේ සිදු වෙච්ච අනතුරක් සම්බන්ධයෙන් තමයි මේ තොරතුරු වාර්තාව ගෙනෙන්නේ. ඊයේ දවසේ සිද්ධ වෙච්ච මේ අනතුරත් සමග තුවාල ලැබුවන් ඉතාමත් ඉක්මනට ගාල්ල දෙනියාය ප්‍රධාන මාර්ගයේ කණංකේ කුඩකේ බන්සන්දේ තමයි මේ විදිහට අකුරැස්ස බලා ගමන් ගත්ත ලංකා ගමනාගමන මණ්ඩලයකට ආයත් බස් රථයක් අකුරැස්සෙන්ලා ගාල්ල බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මේ ගැටලා අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. තුවාලකරුවන් අතරින් අසාධ්‍ය තත්ත්වයේ පසු 9 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුල් කර ඇති බව එහිදී සඳහන් කරනවා. අපි ඉන්න අනතුරුව තමයි උපුටා දක්වන්නේ අද දවසේ තවත් කතාවලින් මේ මව්බිම් පුවත්පතේ උපශීර්ෂ වාර්තාවක්. බැටී වීරකෝන් මහතා අභහ ප්‍රාප්තව තිබෙන බව අද දවසේ දක්වා තිබෙන්නේ මව්බිම් පුවත්පතේ උපශීර්ෂ වාර්තාවක් විදිහටයි. ඒ අනුව බැටී වීරකෝන් ශ්‍රී ලංකා නව සම සමාජ පක්ෂයේ හිටපු නායක සහ ලංකා කම්කරු සම්මේලනයේ ප්‍රධාන ලේකම් වරයා වෙනු අධිනීතිච්ච බැටී වීරකෝන් මහතා ඊයේ අභහ ප්‍රාප්ත වුණා. බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ අංක 121 නිවසේ මහතාගේ දේහය තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු අනිද්දා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඥාතීන් දන්වා තිබෙන බව පුවත්පත් වාර්තාව දක්වා තිබෙනවා. තවත් තොරතුරු බොහොමයක් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් මුනිවත රකිමින් ඉන්නවා. මොකද්ද ඔවුන්ගේ තීරණය? මොකද්ද ඔවුන් ගන්නට යන තීරණය? ඒ වගේම මැතිවරණ ව්‍යාපාර පටන් ගන්නෙ කොහෙන්ද? ඒ වගේම මේ ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ මෙච්චර ඉදිරිපත් වෙන්නේ ඇයි? මේ නිකන් පරදිනවා කියලා දැන දැනත් එන්නේ ඇයි? ඒකට උත්තරත් මේ විරාමයෙන් පස්සේ.
අග්‍රාමාත්‍යවරයා තවදුරටත් අග්‍රාමාත්‍යවරය දරනවා. කැබිනට් මණ්ඩලයේ කැබිනට් මණ්ඩලයේ ධූර එසේම දරනවා. සජිත් ප්‍රේමදාසගේ කකුල් වලට දම්වැල් දාලයි අපේක්ෂකත්වය දීලා තියෙනවා. අපේ එක කේල්කණක් කැපුවොත් මොකක් හරි කරොත් දඬුවම් තියනවා නම් නීතියෙන් මහබැංකු කඩාවැටුන්ට නීතියෙන් දඬුවම් තියෙන්න ඕන. ජනතාව සෑදී පැහැදී සිටවා මේ එන පළවෙනි අවස්ථාවේදී ඒකට පිළිතුරු සපයන. කෑමනේ ඉතින් හොඳයිනේ. ගුණයි කියලා හැමදාම කන්න පුළුවන්ද? අපි ගුණට කැමති වුණාට දඟේ වාස රසට නෝ බලකඩ පවුඩර් මික්ස් එක කොහිලා හදමු ක්‍රිස්පි විදියට. ගුණවත් දේවල් රසවත් කරන නෝ බලකඩ පවුඩර් මික්ස් මොම්බලකඩ රස රුපියල් 25යි. මොකක් හරි ඔයාව නවත්තන්න හැදුවොත් නවතින්නේ නැතුව ඉස්සරහට යන ශක්තිය හැම තේම තියෙන්නේ මෙන්න මෙතන. කිරි ප්‍රෝටීන් සංයෝගයේ සහිත ලයිෆ් බෝයි ෂැම්පු දෙන ශක්තිමත් කෙස් කලඹත් අම්මගේ මග පෙන්වීමත් දුවව ශක්තිමත් කරනවා. ලයිෆ් බෝයි ෂැම්පු ශක්තිමත් වූ ඉදිරියට. ලයිෆ් බෝයි ෂැම්පු ලොකු බෝතලෙන් වැඩි ඉතිරියක්. මොහොත මගේ ඔෆිස් එක. මම ડોක්ටර් මාර්ක පෙරේරා. සාගර ජීව විද්‍යාඥවරියක්. මේ මගේ ලොකුම සතුට. ඒත් මගේ කෙස් කලමට ඒක සතුටක් නෙවෙයි. මූදු හුළඟයි සැර අවුවයි නිසා. ඒකයි මම සන්සිල්ක් සොෆ්ට් ඇන්ඩ් ස්මූත් ෂැම්පු පාවිච්චි කරන්නේ. එහි ඇති බිත්තර ප්‍රෝටීන් මගේ හිස කෙස් මුල සිටම පෝෂණය කරනවා. නව සන්සිල්ක් දවස පුරාම සුමුදු සුසිනිදු කෙස් කලඹක්. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් රෝස සහ පිවිතුරු මල් සුවඳ විහිදුවයි. සැබෑ පැහැය ආරක්ෂා කරයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට් රෙදිසෝදන ධීරය. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දවාලේපණය සේලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා. දැන්නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර් බේස් තමයි. Dialog per day home broadband router එක. දැන් GB එකක් රුපියල් 25 සිට. Dialog අනාගතය ආදායි. නයනකේ නංගි ඩේලි සටනකේ දෙන ඔයාලා වගේ අය වෙනුවෙන් අපි අලුත් වැඩපිළිවෙලක් අරන් ඉන්නවා. දැන් බලන්න නංගි අද රුපියල් 5ට මොනවද කරන්න පුළුවන්? මට නම් හොඳටම ඇති. ඒ කොහොමද? එන්නකෝ පෙන්නන්න. මේ විදිහට වතුරේ දිය කරලා ගත්තා නම් උදේ වරුවටම ඇති. මේ මේක හවසට. උදේටයි හවසටයි රුපියල් 5යි. මාරු වැඩපිළිවෙල. උදේ සවස තෙල් නිදුල් කන්දට වින් ලික්විඩ් ඩේලි පැක් දැන් රුපියල් 5කට. සෝරි බරකුණා වීසා ඉන්ටර්වයුව තිබ්බද බැංක් එකකටත් යන්න උනා. හොලිඩේ එකක්ද? තු ඕස්ට්‍රේලියාව යනවනේ ඉගෙන ගන්න. බැංක් ලෝන් එකකුත් දානවා ඒකට. සිරි ආයෙ මොකටද රට යවන්නේ ළමයින්ව? ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් යුනිවර්සිටිස් මේ දෙති. ඉදත් කොවන් ඔස්ට්‍රේලියානු රජයේ විශ්වවිද්‍යාලයේ මෙරට සම්ප්‍රාප්තියත් සමග දරුවන්ගේ උසස් අධ්‍යාපනය නිපුණතාවයකින් සහ නවීනතාවයකින් යුක්තව දැන් සුරක්ෂිතයි. ඔබේ උත්සාහය තියුණු වෙන තරමට ඔබේ ශරීරයේ උත්සාහයට අභියෝග කරයි. ක්ලියර්මෙන් සමගින් නැගිටින්න කාලයයි මේ. සාමාන්‍ය ෂැම්පුවලට වඩා දෙගුණයක් ක්‍රියාකාරී ක්ලියර්මෙන් ඔබත් සමග ඉස්සරවලට එරෙහිව සටන් වදි. ක්ලියර්මෙන් ලුවන්කේකේ මෙන්ස් ෂැම්පු. ඔබේ සම බිලිඳු සමට වඩා 30%කින් ඝනකම වැඩි. ඒ නිසාම සමේ තෙතමනය ගැඹුරින් රඳවා ගත යුතුයි. Vaseline D Presto ඔබේ සමට අවශ්‍ය තෙතමනය දසගුණයකින් ලබා දෙමින් ඔබේ සම පෝෂණය කරයි. Vaseline ඔබව සුරකින සම සුරකින. මගේ පවුලේ හැම දෙනාටම අභියෝග ජය ගන්න ගතට සිතට බලය ජවය ශක්තිය අවශ්‍යයි. පෝෂණීය කිරිසාරෙන් ඕල්ඩ් කුනින් සහ බී විටමින් ඇතුළු අත්‍යවශ්‍ය පෝෂක සමග ගතට සිතට බලය ජවය ශක්තිය දෙන නෙස්ටමෝල්ඩ් සෑම ශ්‍රී ලාංකීය පවුලකම ජයග්‍රහණයේ ශක්තිය. Nestle good food good life. බුද්ධිමත් ඇගේ තීරණය ප්‍රීමාස්ටර්ලා අපි හැමෝම කැමති. යෝ
මේ ඉන්නේ මගේ දඟ මල්ලියා. යගේ වැඩේම දවස් 30 මෙහෙම දුවන එක. දඟ වැඩ කරන්න තැඟට ශක්තියක් ඕනේ. ඒකට කිරි විතරක් දීලා මදි. කිරිත් එක්ක ඝන ආහාරයකට තැඟට වැටෙන්නම ඕනේ. ප්‍රෝටීන් සහ තන්තුලින් අනුන කෙලොක්ස් චොකෝස් බඳුනකින් දරුවාට උපරිම ශක්තිය. චූටි දුව. මෙයාගේ දඟ වැඩවල නම් ඉවරයක් නෑ. අනේ මෙහෙම දඟ මල්ලක්. කෙලොක්ස් චොකෝස් කිරි වලටම හරියන පෝෂණීය මිතුර. It's good to know the truth. The Sunday morning, every Sunday. Meshimin ho dadin soda gata hakiya. All out ready sodana deeraya. Aruna Sri Lanka's breakfast show Obayali දෙරණ අරුණ සමග එකතු වෙන්නේ. ඉතින් ඊයේ නාගානන්ද මහත්මයාට හරි ප්‍රශ්නයක් වුණා කියලා තමයි මැතිවරණ කොමිසමෙන් ළඟ ඉඳලිවලා මාධ්‍ය හමුවක් පවත්වලා කිව්වේ. බුද්ධිමතෙක් කිව්වා, දන්නවා කිව්වා, දූෂණ විරුද්ධව කතා කරනවා කිව්වා, කෝට් එක ගැලවුවත් නීතිඥයෙක් කිව්වා. මේ සියල්ල අතරේ මෙහෙම වෙලා මේ නීති දැනගෙන ඔක්කොම කරලා වෙලා නාගානන්ද මහත්මයන් අහන්න තින්නේ දැන් බබාද කියලා මේ තුම ගේපු කතාවත් එක්ක. ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරුගෙන දේශපාලන පක්ෂය. ඒ පක්ෂය නාගානන්දට නාම යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ඔවුන් ගිවිසුමක් එළඹුණා. ඔවුන් ඉල්ලීමක් කරා නාගානන්දගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය වහාම අත්හරින්න. ඊට පසුව ඔවුන් නාගානන්දට ඔවුන්ගේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන්න අවසර දෙනවා. රාජපතින් දරෑ නුවරදී මේ පක්ෂයේ ලේකම්වරයාගම සාකච්ඡා කළා. උදේ 3 වෙනකම් සිකුරාදා උදේ නාගානන්ද හම්බ වෙලා තැන්පත් මුදල් තැන්පත් කිරීමට ඔහු පැමිණ බව පැවසුවා. නමුත් ඔහු හවස 4 වෙනකොට පැමිණියේ නැහැ සිකුරාදා. ඔහු ඉන්නන්තුර හවස 4ට ඇවිල්ලා කිව්වේ ඔබට අපේ පක්ෂයෙන් ඉල්ලන්න අවසර දෙන්න බෑ. ඔබ දැන් මේ ලිඛිත නිවුස්මත් දීමෙන් අනුතුරුව ඔබ ගිහිල්ලා මහේස් සේනායකට එකතු වෙන්න ඔහු සමග එකට තරඟ කරන්න කියලා. මේක ඇවිල්ලා ඉතාම සංවිධානාත්මකව කරපු වැඩක්. ඉලෙක්ෂන් කොමිෂන්ට මම ඔන්ලයින් මේක සබ්මිට් කරලා තියෙනවා. මේක මගේ ඔබ්ජෙක්ෂන් එක. ඉතින් ඔච්චර දඟලන දෙයක් තියෙනවා ස්වාධීන වෙන්න තිබ්බනේ. ඉත පිළිගත් දේශපාලන පක්ෂකෙන් පුළුවන්. වෙනත් දේශපාලන පක්ෂකෙන් පුළුවන්. ඒක ඉන්නත් බෑ. ඉතින් ස්වාධීන වෙන්න පුළුවන් එමනම්. ඒකත් එතනත් ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්න විදිහක් තියෙනවද කියලා. මොකද මේක වේලාසන කතා කරලා කරන්න දිවිච්ච දේවල්. ඉතින් අවසන් නාගානන්ද මහත්මයාට මේ අන්තිම මොහොත වෙනකන් ඉන්න වෙලාව උත්තරයක් දෙන්න. කෙසේ වෙතත් නැපමුදල් තැන්පත් කරන කාල වේලාවක් ලැබුණා. ඒ වගේම තමයි ජනාධිපති වෙන්න එකතු කළ මිලියන 11ක් නාගානන්ද අතේ කියලා වාර්තා කරනවා. ඉතින් මේ ඔක්කොම දේවල් කරන්න පුළුවන්කමක් තිබුණා. ඉතින් රට රටවල් වල ගියා, කතා කළා, ජනහමු පැවැත්තුවා, සල්ලි එකතු කරා. ඉතින් මොකද්ද මේ අන්තිමට උනේ අවසානේ? ඉතින් අවසානේ කියන්න තියෙන්නේ ඔබ එක්ක රැවටි ඇත, එහෙම නැත්නම් නාගානන්ද ජයග්‍රහණය කොට ඇත, එහෙම නැත්නම් ගුත් වෙලා නැත. අද පුවත්පතේ සිරස්සලේ ජනාධිපති වෙන්න නිරීක්ෂණයට කැපේ සංවිධාන නිරීක්ෂකයෝ 7500ක් පුවත්පතේ කියනවා. මෙවර ජනාධිපති වෙන්න වාර්තාගත වැඩිම අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වන බැවින් නැතිවිය හැකි තත්ත්වය නිරීක්ෂණය කිරීමට මේ පිරිස යොදවනවා කියලා කැපේ සංවිධානය කියන්නේ. අද උපශීර්ෂ වාර්තාවේ ගෙනෙනවා වත්මන් ජනාධිපතිවරයා අගමැති විපක්ෂ නායකවරයා කිසිවෙක් මෙවර ජනාධිපති වෙන්න තරඟ නොකිරීම මෙවර තරඟේ මෙවර විශේෂත්වයක් වෙනවා. ඒකම තමයි හිටපු ජනාධිපතිවරයෙකුගේ සහෝදරයෙක් ජනාධිපතිවරුන් ඉදිරිපත් වන ප්‍රථම අවස්ථාව, හිටපු ජනාධිපතිවරයෙකුගේ පුත්‍ර රත්නයක් ජනාධිපතිවරුන් ඉදිරිපත් වන ප්‍රථම අවස්ථාව. මේ සියල්ල අවධානයට ලක් කරලා මේ කැෆේ සංවිධානය තීරණය කරලා තියෙනවා. ඉතින් මෙවර ජනාධිපතිවරණයේදී මේ විදිහට නිරීක්ෂකයන් යොදවන්න. අද විමසුම රැවටිලි දේශපාලනය නතර කරමු, සජිත් නගන්නේ පොඩි මිනිහගේ හඬයි කියලා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සහ හිටපු අමාත්‍ය මිතියස් බාකින් මාකර් මහතා අදහස් දක්වනෝ. පොහොට්ටුවට සුළු ජාතික ඡන්ද නැහැ, සජිත් නගන්නේ පොඩි මිනිහගේ හඬ. අනාගතවාදී නායකත්වයක් තෝරා ගැනීම තමයි රටේ සිදුවේ යුත්තේ. විමසුම අතිරේකයේ ලංකාදීප පුවත්පතේ වත්මන් දේශපාලන කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙක් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක් විදිහට ඔහු සමග සාකච්ඡාවේ යෙදෙනවා. මෙහිදී තමයි මේ සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේදී සඳහන් කර තිබෙන සුළු පක්ෂවල ඡන්ද ලබා ගැනීම අපහසු වේවි කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. අද අවස්ථා තවත් පුවත්පත් කිහිපයකම තොරතුරු වාර්තා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි යමු ඊයේ දවසේ අපේක්ෂකයෝ කළ කතා කිහිපයකට. දැන් අපේ රටේ ජනතාවට දිසානතිය පෙන්වන, අපේ රටේ ජනතාවට ගමන් මාවත විවෘත කරන මාවතක් හැටියට මාලිමාව ලකුණින් අපි තරඟයෙන් තීරණය කළා තිබෙනවා.
ප්‍රත්‍යක්ෂයෙන්ම රාජිත සේනාරත්නට ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක වගකීම් බාර දීලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව මතයන් සහ ප්‍රකාශයන් ඉදිරිපත් කළ ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් මිසක් රාජිත සේනාරත්න කොන්ත්‍රාත්කරුවෙක් නෙවෙයි. ඒ නිසා සැබවින්ම කියන තිබෙන රාජිත සේනාරත්නගේ මොලේ ආබාධය තිබෙනවද කියලා පරීක්ෂා කළ යුතුයි. ජනතාවට සංවර්ධනයේ අරුණලු ලබා දෙන්නටත් ජීවත් වීමේ අයිතිය ලබා දෙන්නටත් මනුස්සකම රජයන යුගයක් සොඳුරු දේශයක් නිර්මාණය කරන්නට අපි කැප වෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. අද මුහුණ පාලා තියෙන ප්‍රශ්න ආර්ථික වශයෙන්, ආරක්ෂාව වශයෙන්, ස්වෛරීභාවය වශයෙන් මේ සියල්ලක්ම විසඳන්නට අපිට හැකි ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. ඒ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. ලංකාදීප පුවත්පතේ ඇතුළු පිටුව මැතිවරණ නීති කඩලා කොන්ත්‍රාත් සතුස සේවක 150ක් ස්ථිර කිරීමේ තැතක් තිබෙනවා. කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ තිබෙනවා. සතුස ආයතනයේ කොන්ත්‍රාත් පදනම් මත සේවය කරන සේවකයෝ 150ක් මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් ස්ථිර කිරීමේ සූදානමක් පවතින බව, එම ආයතනයේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබෙන බව පුවත්පත් වාර්තාවේ දක්වා තිබෙනවා. ඒ කෙසේ වෙතත් තවත් පුවත්පත් දෙකක වාර්තා කරන්නේ මේ මැතිවරණය සඳහා පෝස්ට් ඉවත් කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කරන පෝස්ට් කටවුට් සියල්ල හම්බන්තොටින් ඉවත් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් වැඩසටහන ආරම්භ කර තිබෙන්නේ මේ විදිහටයි පුවත්පත් වාර්තාව ගෙනෙන්නේ. අප ජනාධිපතිවරණ ඉතිහාසයේ දිගම ලැයිස්තුව සම්බන්ධයෙන් කතා කළා. නාම යෝජනා බාර ගැනීම ඊයේ 7 වැනිදා නිමුණා ඉතිහාසගත වාර්තාවක් තිබමින්, ඒ අනුව තමයි තීරණාත්මක මැතිවරණයේ රටට ඉතාමත් තීරණාත්මක ලෙස බලපාන්නේ. මෙරට දේශපාලන ඉතිහාසය තුළ ජනාධිපතිවරු එක්සද අපේක්ෂකයන් 35 දෙනෙක් තරඟ වදිනෝ. ඉතින් මේක ඉතාමත්ම විශේෂ සිදුවීමක් විදිහට අද රසපුවත් පතේ වාර්තාව ගෙනෙනවා. මා පෙර සඳහන් කිරීමේදී සඳහන් කළා නාගානන්ද කොඩිතුවක්කු මහත්මයාගේ ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන්න තිබුණා කියලා. නමුත් එහෙම කරන්න විදිහක් නැහැ. ඒ සම්බන්ධයෙන් සදහන නිවැරදි විය යුතුයි. ඔහුට ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වීමට හැකියාවක් නැහැ. ඔහුට ඉදිරිපත් වෙන්නේ අනිවාර්යයෙන්ම අර සල්ලි දීලා පක්ෂ ගන්න උත්සාහයක් තිබ්බ කියලා සමහර පහුගිය කාලේ කිව්වා. ඒක එහෙම එහෙම නැත්තම් ඉතින් අර පරණ විදිහටම තමයි. මේ අතර මේ ඇත්තටම මේ අපේක්ෂකයෝ මෙතරම් පිරිසක් ඇයි ඉදිරිපත් වෙන්නේ මේ විදිහට? ඒට අපි පිළිතුර එහෙම නැත්නම් ඊට පැහැදිලි කිරීම ඇහුවේ මැතිව නිරීක්ෂණ සංවිධානයක් වෙච්ච පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහත්මයාගේ. දැන් ජනාධිපතිවරණයට තරඟ වැදීම ප්‍රේක්ෂකත්වය ලැබූ සැනින් ඔහුට හෝ ඇයට නිදහස් මාධ්‍ය කාලයක් ජාතික රූපවාහිනිය සහ ගුවන්විදුලියේ ඔවුන්ට ලැබෙනවා. සෑම අපේක්ෂකයෙකුටම සමාන ගුවන් කාලයක් එහරා වෙන් කරන්නට මැතිවරණ කොමිසම සභාව ක්‍රියා කරනවා. නිදහස් තැපෑල් පහසුකම ලැබෙනවා. හැකියාව ලැබෙන ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකට මැතිවරණ දිනයේදී යන්නට, ඒ වගේම කාර්යාල පවත්වාගෙන යන්නට, ඊට අදාළ ප්‍රචාර කටයුතු සිදු කරන්නට ඔවුන්ට හැකියාව ලැබෙනවා. ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට යන ඡන්ද 1000ද 2000ද 5000ද ලක්ෂයේද කියන එක නොසලකා සෑම අපේක්ෂකයින්ටම සමානව මේ වරප්‍රසාද ටික ලැබෙනවා. මේ අපේක්ෂකයින් වෙනත් ප්‍රධාන තලයේ අපේක්ෂකයෙකුට සහාය පළ කිරීම. මැතිවරණයේ කාලය තුළ තමගේ සම්පූර්ණ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ නිදහස් තැපෑල මාධ්‍ය මේ සියල්ල තවත් අපේක්ෂකයෙක් ජයග්‍රහණය කිරීම සඳහා පාවිච්චි කිරීමේ අවස්ථා අපි දකිනවා. ඒ හරහා මැතිවරණය අවසන් වුණාම ඒ අදාළ අපේක්ෂකයා ජයග්‍රහණය කළොත් ඔවුන් හරහා දේශපාලන වාසි ලබා ගැනීමේ බොහෝ දුරට ඉඩකඩක් තිබෙනවා. ආයතනවල ප්‍රධාන භූමිකාවන් ලබා ගන්නට, සභාපතිත්වන්තුරු ලබා ගන්නට මේවා මනා ලෙස පිටුහලක් ලැබෙනවා. විදේශගත වීම වලදී රටේ ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට තමයි ඔහු ඉදිරිපත් වෙන්නේ. ඒ හරහා විශාල වරප්‍රසාද ප්‍රමාණයක් මේ අපේක්ෂකයන් ලබා ගැනීමේ හැකියාව තිබෙන නිසා රටක් හැටියට මේක බරපතලව කල්පනා කරන්න ඕන කාරණයක්. කිසිම දේශපාලන දර්ශනයක් හෝ දේශපාලන පදනමකින් තොර අපේක්ෂකයන් ඉදිරිපත් වීම හරහා මේ රටේ ජනතාවගේ මුදල් මිලියන ගණනක් නාස්ති වෙනවා මැතිවරණ කොමිසම සභාව හරහා. ඔක දෙරණාරුණෝස්සේ පමණයි ඔබට දකින්න පුළුවන් වෙන්නේ. ඇයි මෙච්චර මේ උනන්දුවක් කියලා හැමෝම අහනවනේ, මේ දැන දැන පරදිනව දැන දැනත් ඉල්ලන්නේ කියලා. තමයි ට්‍රිවිල් පක්ෂ තාත්තයි දුවල දෙන්නයි නෝනයි මහත්තයයි එහෙම නැත්නම් තවත් ඇයි කියන කතාව තමයි ඔය පැහැදිලි කිරීම කරේ. එතනින් අප එන්නේ අද උපුටා දක්වන්න තවත් සිරස්සල දෙකක්. ඒ අනුව ඉකුත් වසර 4 ඩොලර් මිලියන 3680කට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 24ක් අරඹා තිබෙන බව දිනමින පුවත්පතේ වාර්තා කරනවා. මහා භාණ්ඩාගාරයේ ප්‍රකාශයක් විදිහට ගෙනෙන්නේ ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව තමයි මෙහිදී කතා කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම
එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් කතාවක් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය දැන් මොකද්ද ඉදිරියට ගන්න ක්‍රියාමාර්ගය කියලා ඉවරලා සඳහන් කරද්දී එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියටත් අග්‍රාමාත්‍යවරයා බවට පත්වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා 2024 දක්වා කියලා ඊ අජිත් පී පෙරේරා අමාත්‍යවරයා සඳහන් කර සිටියා. මේ අතරම මේ සම්බන්ධයෙන් ඊ අද දින 360 වැඩසටහනේදී වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ විමසීමක් කළා. මේ එයට ලබා දුන් පිළිතුර 26 වගන්තිය 90 අග්‍රාමාත්‍යවරයා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරේ දරනවා. එතුමාගේ අග්‍රාමාත්‍ය ධුරේ අහෝසි වීම නම් කැබිනට් මණ්ඩලයේ ධුර එසේම දරනවා 46 වගන්තිය 90. ඒ ගැන තමයි පහුගිය කාලේ සුප්‍රීම උසාවියේ නඩුවකට අපි ගොනුනේ මහින්ද රාජපක්ෂ මහත්මයා හදිසියේ අග්‍රාමාත්‍යවරයා හැටියට පත් කරාම අධිකරණයේ දීපු තීන්දුවක් ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට 46 වගන්තිය 90 අග්‍රාමාත්‍යවරයා ඉල්ලාස්සුවොත් මිස එසේ නොමැති නම් විශ්වාසභංග යෝජනාවක් පරාජය කළොත් හැර, එහෙම නැත්නම් විසර්ජන කිටුම්පතක් පරාජයට පත් වුණොත් මිස එවැනි සිදුවීමක් සිදුවන්නේ නැහැ. එතකොට ඒ තමයි 19 වෙනි සංශෝධනයේදී ගත්තු පාර්ලිමේන්තුවට බලය ලබා දීම සඳහා 2015 ජනවාරි 8 වෙනිදා ජනවරමෙන් අත උස්සලා සම්මත කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඉතින් මොන වෙයිද ඉස්සරහට? ඔය සියල්ල නැතුවත් අගමැතිවරේ පහුගිය කාලේ පත් කරපු හින්දා මොනෝ වෙයි දන්නේ. මේ අතරේ අද ඇතුල් පිටු වාර්තාවල බොහෝ අය කියන බොහෝ කතා තිබෙනවා. දේශපාලනික වශයෙන් විවිධ අපේක්ෂකයන් කරන කතා අපි ඒ අතරින් නුපුටා දක්වනවා. තවත් සිරස්වල කීපයක්, ජනරල 173ක් අමතන්න ගෝඨාභය සූදානම්, මහින්දත් ඒ සියල්ලටම යන බව කියන්නේ අද දවසේ උපශීර්ෂ වාර්තාවේ. යනෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ වෙනුවෙන් ජනාධිපති වන අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනරල 173ක් අමතනවා. ආසන මට්ටමින් ප්‍රධාන ජනරලි 140ක් සංවිධානය කර තිබෙන බව කියන්නේ අද මවුබිම් පුවත්පතේ උපශීර්ෂ වාර්තාවේ. ඒ අනුව ඔහු මේ 173ම ඇමතීම සඳහා යාමට නියමිත බව පුවත්පතේ වාර්තා කරනවා. ඒකම තමයි සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ ජනාධිපතිවන්න ව්‍යාපාරයේ වැඩ කටයුතු ආරම්භ කරන හෙට දවසේ දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීම සඳහා ගොස් ඉන් අනතුරුව, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා එම වැඩ කටයුතු ආරම්භන්නේ ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව කියලා සඳහන් කරනවා. ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනෙක් එකවර එකම දිනක සිය දේශපාලන ව්‍යාපාරය වෙන්දට වඩා මේක පහුගිය කාලෙත් ව්‍යාපාරය තිබුණාට ඊට වඩා බොහොම ප්‍රබලව ආරම්භ කරනවා කියලායි කියන්නේ. ගෝඨාභයගේ මංගල රැලිය හෙට අනුරාධපුරේ. මේ අතර තමයි සජිත්ගේ ආශිර්වාද ලබා ගැනීමට දවසේ පැවැත්වෙනවා කියලා සඳහන් කරන්නේ. මේ විදිහට අපි යමු ඊයේ දවසේ දේශපාලඥයෝ බොහෝ දෙනෙක් කරපු කතාවලට. ජනාධිපති අපේක්ෂකත්වය ලැබෙන වෙලාවේ පොරොන්දු තුනක් දුන්නා. එකක් UNP ප්‍රතිපත්ති පිළි අරගෙන UNP මේ දක්වා කරගෙන ආපු කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනියන්න. අගමැති හැටියට රනිල්ව තබා ගන්න. නායකයා හැටියට රනිල්ව තබා ගන්න. නියෝජ්‍ය නායකයා හැටියට එයාගේ පරම සතුරු රවිපත් කරන්න. සජිත් ප්‍රේමදාසගේ කකුල් වලට දම්වැල් දාලයි අපේක්ෂකත්වය දීලා තියෙන්නේ. සජිත් එනවා කියනකොටම මුළු රටේ හැම තැනකම සජිත් ඕන කියන රැල්ල නැගෙන්න පටන් ගත්තා. ලොකු තැන් වලින් පොඩි කොඩු කොකු ආවේ නැතුව නෙවෙයි, අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා 17 වෙනිදාට ඒ ජනාධිපති කරන ගමන නියත වශයෙන් ආරම්භ කරන්න. නාම යෝජනා දෙන්නවත් ඔබ දකින්න ඇති එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වත් ඇවිල්ලා නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් නැහැ. ඒකෙන් පේනවා අද එක්සත් ජාතික පක්ෂය තුලම සජිත් ප්‍රේමදාස වෙනම ගමනක් යන්න ගිහිල්ලා ඔහුව එම කඳවුර ඇතුළේම හුදෙකලා චරිතයක් බවට පත් වෙලා තියෙනවා. මම නම් හිතන්නේ ඒ වගේ මෝඩ වැඩකට එතුමා සල්ලු වෙයි කියලා. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසාන වශයෙන් ඉතුරු වෙලා තිබෙන පනත් අහිමි වෙන විදිහේ පීවරක් බව එතුමාට මං හිතන්නේ තේරුම් ගන්න ශක්තිය තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය මං හිතන්නේ අද දවස තුල හෝ හෙට වෙනකොට නිසක වශයෙන්ම පොහොට්ටුව සහ අපේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ලැබෙන බවට තමයි අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ. මේ අතරේ ඊයේ රැස්ව සිටි ජනතාව මේ සියල්ල චාරූප වාර්තා විදිහට පුවත්පත් වාර්තාවල ගෙනෙනවා. අපි බොහෝ දැක්කා ඊයේ දවස පුරාවටම මේ තොරතුරු. මම එතන ඉන්නේ හාට අද සරසවි අතිරේකෙන් දිවයින පුවත්පතේ කොළඹ විශ්වවිද්‍යාල ශ්‍රී පාලි මණ්ඩපයේ BR සමීර සඳරුවන්තවන සටහන සමාජ මාධ්‍ය භාවිතය සහ අනාගත ඉරණම සම්බන්ධයෙන් තියන්නේ. වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුගේ ප්‍රධානතම මාධ්‍ය භාවිතය ලෙසින් සමාජ මාධ්‍ය හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා
මේ සමාජ මාධ්‍ය ප්‍රමුඛ වෙච්ච සමාජ මාධ්‍ය නූතන පරපුරු තුළ ඉහළ අගයක් පෙන්නුම් කරනවා. ඊයේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමත් කියපු කාරණේ විශ්ව සමාජයත් එක්ක මාධ්‍ය මෙවලමක් තුළින් හැසිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. හැබැයි මේ සමාජ මාධ්‍ය නියාමනය කියන කටයුත්ත වඩාත් වගකීමෙන් යුක්තව කෙරිය යුතු ඉදිරි කාලයේදී විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් කැඳවා තිබෙන මොහොතක චින්තන විප්ලවයක් අවශ්‍ය වෙලා තියෙනවා කියලා කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ හංසිනී සඳමාලි විමලසේන. දැනුවත් වෙන්න අප මේ ගෙවන්නේ චින්තන පෙරළියක් රට අවශ්‍ය කර කාල පරිසරයක බව. අතමානී ඇත්තේ ජනාධිපතිවරණයයි. එක් තීන්ත පහරකින් තීරණය කරන්නේ අවුරුදු ගානක ඉතිහාසයක් ඉදිරියට ඇති නොපෙනෙන අනාගතයක් බව තරයේ සිහිපත් කරගත යුතුයි. රැළේ ගිහින් පාලකයෝ බිහි කිරීමෙන් රටට තවත් සංවර්ධන හීනයක් නොකරන්න ඒ තීරණය ඔබට මහත්ඵල මහානිසංස පිනක් වනු අනුමානයි. දුරදිග බලා ගන්නා යහපත් චින්තනයක් තුළින් මෙරටේ ත්මක කාලරාමුව වර්ණවත් කරන්න ඔබට හැකියාව ලැබේවි කියලා ඔවුන් කියනවා. ඉතින් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අදහස් ඉදිරිපත් කළේ මේ වෙලාවේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා මේ විදිහට රටේ වෙනසක්. ඉතින් මේ වෙනස කොහොමද ඇතිවෙන්න ඕන කියලා බොහෝ අය මේ විදිහට අදහස් පළ කරලා තියෙනවා. අපි තවත් තොරතුරු ගෙන එන්නට ඉස්සෙල්ලා ජනතා විමුක්ති පෙරමුණේ අද ඌව පළාත් සභාවේ නිලකාලය අවසන් වන වෙලාවේ එහි සිටින ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරුන් දෙපළකින් එක් අයෙකු වන සමන්ත විද්‍යාරත්න මහතාගේ අදහස් දැක්වීමකට යනවා. දැන් අපිට බලය ආපු දාට ඔය අහන්න නැති නඩු ඔක්කොම අහන්න. රාජිත නඩු අහන්න තියෙනවා, රනිල්ට නඩු තියෙනවා, මහින්දලට ගෝඨාභයලට ඔක්කොටම නඩු තියෙනවා. ඒ නඩු අහනවා, යට ගහන්න දෙන්නේ නැහැ. අපේ එකෙක් කෙල්කනක් කැපුවොත් මොකක් හරි කරොත් දඬුවම් තියෙනවා නම් නීතියෙන් මහබැංකු කඩාපෙවුන්ටත් නීතියෙන් දඬුවම් තියෙන්න ඕන. සුනාමි හොරා කාපෙවුන්ටත් දඬුවම් තියෙන්න ඕන. එඳා මේ ඡන්ද පළහිලව්වක් අස්සේ ගෝඨාභය ඡන්දයෙන් පරාජය කරන මිසක නඩුවෙන් පරාජයක් කරන්න අපි නඩු දාන්න මේ වෙලාවේ යන්න සූදානම නැහැ. ඒවට නඩු දාන්න අවශ්‍ය වෙලාවේ අර පස් මහ බැලුම් බල්ලා වගේ වෙලාවට දාන්නම්. ඒ දාන්නේ මේ රටේ ජනතාවට කරපු විපතට එන්න තරඟට අපි සූදානම්ගේ තරඟයට මූණ දෙන්න. එඳා අපි රාජිතලට මතක් කරන්න කැමති, ගෝඨාභයලට මතක් කරන්න කැමති. මඩෙන් එපා, ගොඩින් එන්න, බොරුවෙන් එපා, වංචාවෙන් එපා, Tamanta බැරුව අනිත්යෙන්ගේ කරේ තියන්න ඉන්න එපා. අපි අපේ ගමන යනවා, අපි දන්නවා යන්න ඕන දිසාව. මේ අතරේ අද මේ ක්‍රිකට් සම්බන්ධයෙන් නොකියම බෑ. ශ්‍රී ලංකාවේ පොඩ්ඩෝ වේලාසනින්ම 20-20 තරගාවලියේ ජයගත්ත. දෙවැනි තරගයෙන් ලංකාවට ලකුණු 35ක ජයක් හිමි වුණා. සත්කාරක පාකිස්තානයට එරෙහිව ඊයේ පැවති දෙවැනි 20-20 තරගයේදී තුන් ඉරියව් මේ ඉහළ දක්ෂතා දක්වමින් ලකුණු 35ක විශිෂ්ට ජයක් වාර්තා කළා ශ්‍රී ලංකා කණ්ඩායම. තරග සුනකින් සමන්විත මේ තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගයේ ජයග්‍රහණය කළා. මේ අවස්ථාව ඔබ දකින්නේ එයනු ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ කාසිය වාසී දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 කඩලු 6ක් දෙලා ලකුණු 182ක් රැස් කළා. දෙවන්ත ඉලක්කය හඹා ගිය පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 19කදී ලකුණු 147ක් පමණයි ලබා ගැනීමට හැකියාව ලැබුණේ. මෙහිදී මතක් කළ යුතුයි විශේෂයෙන්ම දුවද්දි දැවියමක් වුණා ශ්‍රී ලංකාව ලකුණු පූර්ව ගත්තොතින් ලකුණු 77ක රාජපක්ෂ ඉනිමක් නැගුවා. ඒකම තමයි බානුක රාජපක්ෂ, ශේහන් ජයසූරිය ලකුණු 34යි, දසුන් ශානක නොදවි ලකුණු 27ක් ලබා ගත්තා. යනු ශ්‍රී ලංකා ලකුණු පූර්ව 182ක් දක්වා ඉහළට ගෙනෙන්නට ඔවුන්ට හැකියාව ලැබුණා. නමුත් එකම සාර්ථක පිතිකරුවා බවට පත්වීමට හැකියාව ලැබුණේ ඊයේ දවසේ පාකිස්තාන කණ්ඩායමේ ඉමාම් බසීම් පමණයි. නමුත් ඉසුරු දාන විසින් ඔහු දවා ගත්තා. ඒ අනුව ඔවුන්ගේ ඉලක්කය සපුරා ගැනීමට ඔවුන්ට කිසිදු හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් මැච් එක ගැන නොකියම බෑ. ඒ හින්දා මේ අතර ඊයේ පාකිස්තාන පුහුණුකරු සඳහනක් කරන මේක අතීත විශේෂ ප්‍රකාශයක්. ඒ තමයි ඉස්සර අපිට සංගක්කාර කරදර කරා, දැන් ධනුෂ්ක ගුණතිලක කරදර කරනවා කියලා මිෂ්බා උලක් කියනවා. ඇත්තටම හිසරදයක් වෙලා තියෙන්නේ. ඔහු කියන්නේ මම හිතන්නේ මේ වෙනකොට ධනුෂ්ක ගුණතිලක ඔහුගේ උපරිම දක්ෂතා දක්වමින් ඉන්න ඔහු ඇත්තටම අපිට හිසරදයක් වෙලා තියෙනවා. ඉස්සරනා කුමා සංගක්කාර, දැන් ධනුෂ්ක ගුණතිලක කියලා ඊයේ දවසේ සඳහන් කළා. මේකත් විශේෂම කාරණයක්. මේ අතර තමයි අද ඊ චැනල් පටන් ගත්තු දොම්පේ රෝහලේ මිනි කපන්න පිහියක්වත් නැහැ කියලා අරුණ පුවත්පත ගෙනෙන්නේ. ඒ ශ්‍රේණිය දිස්ත්‍රික් රෝහලක් ලෙසට දොම්පේ දිස්ත්‍රික් රෝහලේ අඩුපාඩු රසක් තියෙනවා. ඉන් ජනතාව පීඩා විඳිනවා, සේවකයෝ පීඩා විඳිනවා, කනිටු සේවක හිඟිය තවත් එක් ප්‍රශ්නයක්. මේ අද දවසේ වාර්තාව පුවත්පතේ.
ඉන්න හිතෙන රටක් වෙයි දන්න. විදායක ශ්‍රී නිලධාරීන්ගේ කමිටුවේ සභාපති රණුග්ගේ වාර්තාවේ ප්‍රමාදයෙන් විශ්වවිද්‍යාල කටයුතු සියල්ල අඩපණ වෙලා තිබෙනවා. රණුග්ගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් වැටුප්පා සංඛ්‍යාලේඛන කොමිෂන් සභා වාර්තාව ප්‍රමාද කිරීම නිසාවෙන් විශ්වවිද්‍යාල අනාද්‍යන කාර්ය මණ්ඩලය දියත් කරති වැඩ වර්ජනය තවදුරටත් දිග්ගැස්සෙනු ඇති බව ශ්‍රී ලංකා ලංකා විශ්වවිද්‍යාල වෘත්තීය සමිතිය එකමුතුවේ විශ්වවිද්‍යාල ශ්‍රී නිලධාරීන්ගේ කමිටුව ප්‍රකාශ කරලා තියෙනවා. මේක ඉක්මනට ඉවර කරොත් ප්‍රශ්න ඉවරයි කියලා. මේ අතර හෘද සාක්ෂියේ ආමන්ත්‍රණය කියලා දළදා මාලිගාව අභියස ආශිර්වාද පූජාව පැවැත්වෙනවා. සහෝදර ජනතාවට සමගියෙන් ජීවත් විය හැකි පාලනයක් රටට අවශ්‍ය බව පාහියංගල ආනන්ද සාගර හිමියන් සඳහන් කරනවා. අන්තවාදයට උපකාර කරන රට බෙදෙන පාලනයක් නොව සිංහල දෙමළ මුස්ලිම් ජනතාව නිදහසේ සාමයෙන් ජීවත් විය හැකි වටපිටාවක් සකස් කළ යුතු බව තමයි එහිදී සඳහන් කරන්නේ. ඒ අනුව තමයි උන්වහන්සේගේ ප්‍රකාශය පුවත්පතෙන් ගෙනෙන්නේ මේ මවුබිම් පුවත්පත. අරුණ පුවත්පත විහාරාධිපතිගේ අපවත් වීමත් සමග ගුරුකන්ද විහාරස්ථානයට එරෙහිව තිබිච්ච නඩු සියල්ල අහෝසි වෙනව. ගුරුකන්ද විහාරස්ථානය සම්බන්ධ ඉදිරිපත් කර තිබූ සියලු නඩු එම විහාරස්ථානයේ වැඩවාසය කෙරූ කොළඹ මේදාලංකාර කිත්ති ස්වාමීන් වහන්සේගේ අපවත් වීමත් සමග පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව අරුණ පුවත්පත කියනවා. මේ අතර ආණ්ඩුවේ ප්‍රමාදය නිසා සහල් මිල අහස උසට යනු ඇත. සමස්ත ලංකා ඒකබද්ධ ගොවි සංවිධානයේ සභාපති සුනිල් ගමගේ මහතා අදහස් දක්වන කෘෂිකර්ම ඇමති පී හැරිසන් මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා. නමුත් ප්‍රමාදය වැඩි, ඒ හින්දා කරන්න දෙයක් නෑ. අද දවසේ පුවත්පතේ කියන්නේ එමයයි. ඊයේ FM දෙරණ දමදිව වන්දනාවරම් හිමි කරගත්තු අමල තාත්තලා සියලු දෙනා ලංකාවට පැමිණි ඊයේ රාත්‍රියේ වන්දනා ගමන් නිමා කළා. අපි දර්ශනවලට යමු වෙලා යමු. දෙරණ දඹදිව වන්දනාවරම් හත්තුන අදිර ජයග්‍රහණය කරපු වාසනාවන්ත අම්මල තාත්තලාගේ ලොකුම හීනය ලංකාවේ අංකකේ මාධ්‍ය ජාලේ විදිහට දෙරණ මාධ්‍ය ජාලේ අංකකේ ගුවන් විදුලිය FM දෙරණ ඉටු කරලා තියෙනවා. හත්වෙනි වතාවටත් දුන් පොරොන්දුව එලෙසින් ඉටු කරමින් දඹදිව වන්දනාවරම් හත්තුන අදිරේ වාසනාවන්ත අම්මල තාත්තලා ලංකාවෙන් ඉන්දියාවට රැගෙන ගිහිලා නැවතත් ලංකාවට සිනාමුසු මුහුණින් පැමිණින් ආකාරය තමයි ඔබ මේ දකින්නේ. මේ ගමනේදී පූර්ණ මාර්ගෝපදේශකත්වය ලබා දෙන්නේ අපට ශාන්ති ට්‍රැවල්ස් ආයතනය. ඉතින් මේ අම්මල තාත්තලාට අති සුගෝභෝගී වන්දනා ගමන චාරිකාවක් විදිහට අපි උන්ට ලබා දුන්නා. හැමදිනාටම මේ නිස්සූති අන්තිනවා දෙරණත් එක්ක නිරන්තරයෙන් රැඳෙන්න. ඔව් හොඳට අපිට සැලකුවා, බලාගත්තා, ඒ කරණන් ගියා. මම ස්තුතිවන්ත වෙනවා දෙරණේ හැම කෙනාටම. ඒ මම ආබාධිත කෙනෙක්. ඉතින් මම හිතුවේ ඇත්තටම මට යන්න ලැබෙයි කියලා. ඉතින් මේ හරිම සතුටුයි. දෙරණ ගොඩක් පිං. මේ 150ක් විතර කට්ටියට සියලුම සැප පහසුකම් හරදලා දීලා කෑම බීමෙන්ද ඉඳුන් හිටුන් හැම දෙයක්ම පහසුකම් මේ දෙන්න ආයතනයෙන් සලසලා තිනවා. මේක අපිට මියෙන තුරාම මතක තියේවි. හැමදාමත් අපි ඒ ගැන සිහිපත් කරනවා. දෙරණ ආයතනය තව තවත් වැඩි වැඩියෙන් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, බෞද්ධ ජනතාවගෙන් ඔබත් සියම් දවසක ගමදිව යාමට සූදානම් නම් කරුණාකර සම්බන්ධ වෙන්න දෙරණ නාලිකාව සමග. ලෝක සිතීමේ සොඳුරුතෙන් සොයා යන හොඳම සැලසුම ශාන්ති ට්‍රැවල්ස් විදේශීය චාරිකා 0711 376 276. කාටුන් ගෙනෙන්නේ මේ විරාමයෙන් අනතුරුව. ඔක්කොම කන්න ඕනේ අම්මා. බයි. අපි ෂෙයා කරගමුද? කවුද කරන්නේ අච්චාරු? මටත් දෙනවද? මම හෝම්වර්ක් වලට උදව් කරන්න. ඔයාලා දෙන දෙයට වඩා පොඩ්ඩක් අන්නාස එයාලට ආසදේ. හඳුන්වා දෙන සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 1 2 3. දක්කොර වලින් සුපිරි ආරක්ෂාවක්, සුදුවන් දත් දෙපලක්, නැවුම් බවින් පිරිමුවක්. ඔව් කච්චාරු එක අම්මා. අච්චාරු සිග්නල් 1 2 3. දත් වලට එක්ස්ට්‍රා සැලකිල්ලක්. ඔබේ උත්සාහය තියුණු වෙන තරමට ඔබේ ශරීරයේ උත්සාහයට අභියෝග කරයි. ක්ලියර් මෙන් සමගින් නැගිටින්න කාලයයි මේ. සාමාන්‍ය ෂැම්පූ වලට වඩා දෙගුණයක් ක්‍රියාකාරී ක්ලියර් මෙන් ඔබත් සමග ඉස්සරි වලට එරෙහිව සටන් වදී. ක්ලියර් මෙන් ලොවංකේකේ මෙන්ස් ෂැම්පූ. ඔබේ සම බිලිඳු සමට වඩා 30%කින් ඝනකම වැඩි. ඒ නිසාම සමේ තෙතමනය ගැඹුරින් රතවා ගත යුතුයි. Vaseline D Presto ඔබේ සමට අවශ්‍ය තෙතමනය දසගුණයකින් ලබා දෙමින් ඔබේ සම පෝෂණය කරයි. Vaseline ඔබව සුරකින සම සුරකි. දැන් SLS සාතිකය සමගින් remaster asset yogurt. Be healthy, be active. ආ
නයනකේ නංගි ඩේලි සටනකේ දෙන ඔයාලා වගේ අය වෙනුවෙන් අපි අලුත් වැඩපිළිවෙලක් කරන්න ඕන. දැන් බලන්න නංගි අද රුපියල් 5ට මොනවද කරන්න පුළුවන්? මට නම් හොඳටම ඇති. ඒ කොහමද? එන්නකෝ පෙන්වන්න. මේ විදිහට වතුරේ දිය කරලා ගත්තා නම් උදේ වරුවටම ඇති. මේ මේක හවසට. උදේටයි හවසටයි රුපියල් 5යි. මරු වැඩපිළිවෙල. උදේ සවස තෙල් නිදුල් කන්දට වින් ලික්විඩ් ඩේලි පැක් දැන් රුපියල් 5කට. Dialogue per day home broadband router එක දැන් GB 1ක් රුපියල් 25 සිට. Dialogue අනාගතය ආදායි. මොකද උනේ? ගණන් ටෙස්. ෂා. Surprise! දන්නවනම් special දෙයක් හදනවනේ. ඇගේ රහස no cubes. හොඳම තත්ත්වයේ නියම chicken වලට කහලුණු ගම්මිරි සැල්දිලි වැනි නැවුම් කුළුබඩු මුසු වී ඇති නිසා හැමදාම හදන පරිප්පු කරියට chicken surprise එකක්. Surprise! No cubes. හැමදාම හදන පරිප්පු කරියට chicken surprise එකක්. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ finish කරගන්න ඕනේ නැද්ද? finish කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ finish එක නැත්තම්. නෑ නෑ නෑ. මට ඕනේ finish කරගන්න. හරියටම finish කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව finish කරගන්න නම් ලොව ඇති එකම දේවාලේපනය සියලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා දැන්නේ finish එක තේරෙන්නේ. finish කරගන්න නම් සියලක් වෝටර් බේස් තමයි. යා මේ ඉන්නේ මගේ තංග මොයිලා. යගේ වැඩේම දවස් 30 මෙහෙම දුවන එක. දරු වැඩ කරන්න තැඟට ශක්තියක් ඕනි. ඒකට කිරි විතරක් දීලා මදි. කිරිත් එක්ක ඝන ආහාරයකට තැඟට වැටෙන්නම ඕනි. ප්‍රෝටීන් සහ තන්තුලින් නනුන කෙලොක්ස් චොකෝස් බඳුනකින් දරුවාට උපරිම ශක්තිය. චූටි දුව. මෙයාගේ තංග වැඩවල නම් ඉවරයක් නෑ. අනේ මෙහෙම තංග මල්ලක්. කෙලොක්ස් චොකෝස් කිරි වලටම හරියන පෝෂණීය මිතුර. මං කිව්වේ මේ බයික් එක ගත්ත ගිනි පොලියෙන් කියලා. ඈ චැම්පියන් සේව ගිනි පොලිය. ගිනි පොලියෙන් නිතරු කරන ජීවිත සුපිරි. පෑනේෂියා බැංකුවේ කරන්න ඉදිරි. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් රෝස සහ පිවිතුරු මල් සුවඳ විහිදුවයි. සැබෑ පැහැය ආරක්ෂා කරයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට් රෙදි සෝදන ධීරය. දෙරණ අරුණ Sri Lanka's breakfast show. ඔබ යාලි දෙරණ අරුණ සමග අද දවසේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුනින් වැඩසටහනේ ආරම්භය. වෙල්ගම නාම යෝජනා බාර දීලා නැහැ. විසිල් විතරයි බල්ටි නැහැ කියලා දවසේ කතාවේ කියනවා. ඉතින් මොකද විසිල් ගැහුවට අවසානයේ තීරණය කරලා තියෙන්නේ මොකද්ද කියන එක තමයි මේ කියන්නේ. ඉතින් අවසානයේ බල්ටි නැහැ. මේ අතර අද දෙරණ වෙබ් අඩවියට ගියෝතින් වෙබ් අඩවි වෙබ්වා කාටුනේ තිනවා. වෙබ්වා ගිහිල්ලා ඇඳයට කාවද හොයනවා. හලෝ මේ කළුගන්තොට සිංහයා එහෙම ඉන්නවද කියලා තමයි අද වෙල්ගමව හොයමින් ඉන්නවා කියලා කියන්නේ. කළුගන්තොට සිංහයව එක පැත්තකින් හොයමින් ඉන්නවා. සිංහයා මොකද කළුගන්තොට සිංහයා ආවේ නැති ජනපතිවරණයට? මේ අතර තමයි නාගානන්ද මහත්මයාටත් ඒ ප්‍රශ්නේ මුණේ. හැබැයි ඉතින් නාගානන්ද මහත්මයාට පිළිගත් දේශපාලන පක්ෂයෙන් එන්න වුණා. අඩුගානේ ස්වාධීන අපේක්ෂකයෙක් වෙන්න බෑ. පාර්ලිමේන්තුවේ ඉඳලත් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හිට හෝ ඉඳිමින් ඉන්න අයෙක් වෙලත් නැහැ. මාර වැඩේ වුණේ අන්තිමට නාගානන්දත්. ඕක වේලාසන දැනන් හිටියේ නැද්ද ඇත්තරම? මේ අතරේ අද ශ්‍රී සමයන් කාටුණිය මධ්‍යම පළාත් සභාව විසිරුවලා තිබ්බ මාස 10ට කෝටි 30ක් ලාභයිලු. වැඩ ටිකත් හරියට කිරිලා කියන්නේ. බලපන් ජනතාව දැනගන්න, ජනතාව දැනගන්නවනේ දැන් අපෙන් වැඩක් නැහැ කියලා. අන්න ඒකයි මේ කරලා තියෙන දේ කියලා උන් කියන. මර්සිපාල දෙමළ සන්ධානයේ ජනපති අපේක්ෂකයන් පසුපස නොයා යුතුයි කියලා සිවාජි ලිංගම් කියනවා. අයියෝ යන්න දෙයක් නැහැ අපේක්ෂකයෝ එයි පස්සෙන් ඕගොල්ලන්ගේ කියලා මව්බිම කියන. ඕගොල්ලෝ ඉන්න ඕනේ නැහැ ඒගොල්ලෝ. අද ඩෙලි මිරර් පුවත්පතේ කාටුනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන නැව ටයිටැනික් වගේ ගිලෙමින් තියෙන්නේ. ඒ ගිලෙන නැවේ අද රෝස් බවට පත් වෙලා ඉන්නේ හිටපු ජනාධිපතිනිය. එහා පැත්තෙන් ඉන්නේ අද ජනාධිපතිතුමා ගිල්ලා ඉන්නේ. බේරගන්න එයිද යයිද ගමන උඩුගම්බලා පීනයිද මොකද වෙන්නේ? සරදම් නටපු තොවිලෙකුත් නැහැ බෙරිපලුවකුත් නැහැ. කවුද?
වෙල්ගමද කියලා හනවාද දවසේදී කියපු කතත් නෑ. මේ අද තලා පලාමල්ල මධ්‍යම් පළාත් සභා විසිරුවා හැරියට පස්සේ ගිය මාස 10ට කෝටි 30ක් ඉතිරි වෙලාලු. පළාත් සභා සියල්ල මහෝසි කළා නම් රටේ නායකන්දරව සුටුස්කාලා ගෙවලා දාන්න තිබුණනේ. පලාමල්ලෙන් කියන්නේ එහෙම. මෙන්න ෆේස්බුක් අද දෙවියෝ ඉන්නව තවුතුසාවේ. තවුතුසාවට එන්න කියලා ආයේ අපට පින් කරන්න ඕන වෙන්නේ නෑ දෙවියනේ. ඒ මොකද නරයා දෙවියෝ අහනවා. මෙදා පාර කවුරු ජනපති වුණා ශ්‍රී ලංකාවත් තවුතිසාවක් වෙන එක අපට හොඳටම ෂුවර් මේ කියන කතා එක්ක අද දවසේ නාරයා දේවියන්ට කියනවා. පුරසාරංගු දෙවිමනසිරිගේ ශ්‍රී ලනි පපු හොට්ටු එකතු වෙන්නෙම නැති වෙයිද පුරං ඕම ගිලා. එකතු වෙනවා එකතු වෙනවා. හැබැයි අන්තිමට මොකද්ද කියාගත්තු කියුම් වල හැටියට එකපාරට එකතු වෙන්න උනෝතින් ඒ හින්දා පොඩ්ඩක් කල් අරගෙන දෙගොල්ලොම ලැජ්ජ නොවෙන විදියට එකතු වේවි. ඩොක්ටර් ප්‍රියන්ති පෙරේරාගේ ඊයේ හුඟ දෙනෙක් නාම යෝජනා බාර දීලා. අනේ මන්ද සමහරුන්ගේ නම ඇහුවෙත් ඊයේම තමයි කියලා අද දවසේ ප්‍රියන්ති පෙරේරා කියනකොට සෙල්ලන්ද කොල්ල සුමතිපාල ජෝතිපාල රාජිත කිව්වනේ ජවිපේ ගෝඨාභයටරේව නඩු දානවා කියලා. ඒකට සුනිල් හඳුනෙත්ති කියනවා රාජිතට මොලේ අමාරුවක් කියලා. ඒ ගමන ජවිපේ ගලෝපි රාජිත ගිරෙද්දත් කියලා කියන්නේ අද අරුණ. ස්වාරික්ස් දාස අපුවලානගේ කැරට් කන්න බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. 32, 3, 20, 2, 1 දැන් අංක ගොඩක් තියෙනවා. කාගේ කරද්ද කන්නේ කියන එකයි තීරණය කළ යුත්තේ. ස්වාරිස් කියන්නේ අපිටයි ඒ කතාව. ස්වාරිස් අද හාව වෙලා ජනරාණි අපේ අපේක්ෂකයා නාම යෝජනා දුන්නා රාණි. දැන් ඉතින් සර්ලගේ යෝජනා ටික දෙන්න රාණි කියනවා. ඒ මොකද බංගේ කියන්න පට්ටපල් බොරු යෝජනා කරන එක අද දවසේ රාණ ජනරාණි කාටුනේ බොරු ගොඩ එනවා දැන් ළඟදිම 30 වාවිසිනාවැස්ස අත පොහොට්ටු කතා ගැනයි ඒ කතාව. ඔබට තියෙන ආදරේ මට කියාලා දෙන්න. ගසක තිබෙන තල් කොළ මදි ලියාලා දෙන්න කියලා අත පොහොට්ටුව පැත්තටම තමයි එන්නේ. පොහොට්ටුව අත පැත්තටම තමයිලු යන්නේ. දාසගේ කාටුනේ වෙල්ගම දුවගෙන 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 ගිල්ලා ප්‍රපාතයේ කොනටම ඇවිලා පව හැරිලා වංගුවා කාලා ආවා කියලා තමයි කියන්නේ. අද දවසේ ජනප්‍රියම කෙනා වෙල්ගම වෙලා තියෙනවා. හසන්ත විජේනායක ජනාධිපති 2019 ගැන කියන්නේ වෙලා බලන්න. conditioners all women for kiss kalambakata sita sieka poshaniya satkarayak me janadhipati wanneedi apa visin bedena vidi aadi shishyeke ya perati ya sinhala ya demala ya muslim ya udarata ya pahatarata aya bauddha ya katholika aya ugat ya swadina ya radala ya govi ya nobendi ya viplaviya kene kamaak swadhi kene naha ya liberal kene desha premi kene onnohoma bedila kohoma hari kaata hari godada daagena obadei chande එම්ඩි විරත්න කාටුනේ පොහොට්ටුවේ දොරට තට්ටු කරනවා කෙනෙක් ඇවිත් ඒ කවුද මෛත්‍රීපාල ජනාධිපති වගේ. අද උදේ විමලසිරිගේ කාටුනේ මෙන්න ඉන්නව බස් හෝල්ට් එකේ කරුවක් තියාගෙන. අපිටත් පොඩ්ඩක් කිව්වනම් ඉතින් අපිත් එනවනේ අප නැති වෙන්න හරි කියලා වෙලා කියන්නේ නාම යෝජනා දෙන තැන හේතු වෙලා ඉන්න ගමන් අද දවසේ කාටුනේ මේ බලාගෙන ඉන්නව කරුවක් තියාගෙන කරු මහත්තයා නාම යෝජනා දුන්නද අපිත් කිව්වනම් එනවනේ චමල් මහත්මය ගිහිල්ලා අනිත් පැත්තට හැරලා එනවා වගේ අපිත් එනවනේ කිව්වනම් කියලා. අද දවසේ අද පුවත්පතේ කාටුනේ කෝච්චි නැතුව වර්ජන රැල්ලේ කෝච්චියේ කට්ටිය කෑ ගහනවා. මෙහා පැත්තේ අනික් පැත්තෙන් කෑ ගහනවා අපේ ජනතාව කෝච්චි නැහැ කියලා ඒගොල්ලන්ට. ඇමතියෝ මන්ත්‍රීවරු ටික ඔක්කොම ටික කිසි ප්‍රශ්නයක් නැහැ ගුවන් යානයක් හය කරා ගියා. එහෙම නැහැ මේ හෙලිකොප්ටරයක් ගත්තා ගියා පොඩි ගන්න ඒගොල්ලන්ට. මේ කතාව එහෙම කියනකොට අපි අවසන් කරන්නේ අද දවසේ එතුමා කාටුනේ තලන්ගේ කාටුනේ 2024 වනතුරු මගමැති රනිල් කියලා අජිත් වී පෙරේරා කියනවා. ඇයි ඕක අහපු මිනිස්සු සජිත්ට ඡන්දෙ දෙයිද? විධායක ජනාධිපතිකම මාස 6 නහෝසි කරනවා කියලා සජිත් පොරොන්දු වෙලා නේද ඊට පස්සේ අගමැති බලයට එන්නේ? අද දවසේ කාටුනේ කියන්නේ එමය අනේද කියන්නේ තලන්ගේ කවියෙන් වැඩසටහන අවසන්. අල්ලපු අත්ත වාගෙම පය තැබූ අත්ත නැතිවිය දෙකම කෙරුවේ නැත කල යුත්ත එන්නට දෙවෙනි වර වෑයම අරගත් සුන්නත් දූලිවිය ඒකයි හරි ඇත්ත. කෙටි විරාමකින් අනතුරු ලෝකය සහ ලෝකයෝ.